අයි බොවන් සුභවදඇසනත්, අපි ඒ මෙත්නෙත් පාමුල නම් වූ උතුම් වැඩසටහන සවිප කරන්නටයි. ඉරි දෞදෑසන මෙලෙස සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අදත් තෑව වැදගත් වූ දහම්පාදයක් ශ්‍රවණය කරලා මහ කුසලයක් රැස් කරන්නට අපේක්ෂිත අපි ශ්‍රාවකයන් වෙනුවෙන්, ඒ උතුම් දායාදය තිරණ කරන්නටි ආරාධනය කළේ ගම් පහමිරිස්වත්ත ශ්‍රී සුදර්ශණ ධර්මණිකේතන හදිපති ශාස්ත්‍රපති, රජකිය පන්්ඩිත පෝජනීය කැටවල හේමාලෝක. උහන්සේව බොහෝම ගෞරවෙන් නමස්කාරපෝරකුව පිළිගෙනැරියුම් කරනවා මෙත්නෙත්තාමුල ධර්මානෝ ශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමිාහස. සාධහු සාධහු සාතුහෝ. සදාස්ම්නස සොයායන අප්‍රමාණ දීව්‍ය බ්‍රක්් සමහයාටයි සුපරුදුලෙස අදත් දහම් සඳල්ලෙහි රැඳෙන්න්නට දහම් රසවිඳීන්නට දහමින් ප්‍රබුද්ධ සිටක් ඇතිකරගන්නට ආරාධනා කරන්නේ. සඳകැലുමක්വിලස නන්නග കැലുම් തിതി හසകැල්මක්නങයි පിසිി වෙතമ බැඳി සම්බුදුසිසිල කොතැනද ඒ තැනම පැදිී දෙවිඳුනි අසනුමැන බුදුබන සවනෙ පැදිී සගගකාමේචරුපේ ගිරිසිකරතටේ චාන්තලික්කේවිමානේ දපේරටන්ටේජගාමේ තරුුවන ගානේ ගේවත්තුම් හිකෙත්थෙ බුම්මාචයන්තුදේවා ජලතල විසමේ යක්ක ගන්දබඹනාග තටතන්තා සන්තිකේදං මොනිවර වචනං සාධවෝමේ සුනංතු ඒ අමාදම් ලොවටබෙදා වදාළ ඒ ගුමගේ භග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවා කියන ප්‍රාර්ථනවෙෙන්න්න පියකතුවයමු සම්බුද්ධා භි වන්දනයට දසහ අතවද යන්න බුදෝමෙත්න් කරනාව සිහිකර ගනිමි මම නෙත්න් පාමුල ගාව සසරිින් ඒ අමනිවනට හිතයාව මමවැඳ ගනිමි බුදුරජුසිරි පද ගধुসাধुসাধुනমতাसे ভাগতवाহাतु සাসাබुදස්ස নামতাसे ভাগতवाহাතු සම්මාසම්බුත්දස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා තම්බුත්දස බන්තේ පුපබේදීපිනෝ ඒලකේකාදන්ති අහංපන ඊලකදී පිනු අනුබන්දිත්වා මුරුමරුතිකාදන්තේ අදදසං අත්්‍යතසාාවකා එලකෙ දූරතුදස්වා තසිතා भයපපත්න්වාහුතුන්වා එලකානං බය පළහිතන්වා ගුම්ඹ ගන්හානි අභිවන්දනීය පාකමල්ලති මහසඟරුවනට අපගේ ගෞරවාදර නමස්කාරයවේවා සියලු උතුමන් වහන් සෙලාගෙන් අපටත් ආශිරුවාද වේවායි ඉතා ගෞරවෙන් ප්‍රාථනා කනන්නට කැමති. අප සතු සියලුකුසල සම්පත්තින්ගේ ශක්තිය සියලු මහසඟරුවනට සසුන් කෙත වැඩ වඩන්නට මගේ සසුන පෝෂණය කරන්නට නිරන්තරෙන් දෛරයක් ශක්තියක් ලැබෙන්නට කායමානසිකාදී දිරිය විරිය බලේ වැඩේවා කියන උතුන් ප්‍රාර්ථනාවෙන් අපි සද්ධර්ම දේශනාවට. එකතුවෙන්නට යි සූදානම ගරුකටයුතු මෙහනිින් වහන්ස ශ්‍රද්ධකාමී වාසනාවන්ත පිටවා. අදත් සද්ධර්මයට බැසගන්නට බුදුරජාණන් වහන්සේ විධ පිළිවතින් දේශනා කොට වදාල දහම් කොට්ඨාශයක් සඳහා පූජනීය දායකත්වය දරන්නේ. කඩවතඉහළ කර්ගහමන අංකතුංසිය තියෙහි පදිංචිව සිට දැනට එංගලන්තේ බර්මින් හැම් විශ්වවිද්‍යාලයේ පශ්චත්තුපාදී හධරමින් සිටින මනුක ගුණසේ කර පින්වත් පුතා. පුතාගේ අධ්‍යයන්න කටයුතු සපලත්වයට පත්වමින් මගේ රටට ලෝකප්‍රකට කීරිතියක් කත් කර දෙන්නට සවිී ශක්තිය ලැබේවායි මා ප්‍රථමං කොට පාත්නා කරනවා ලොව කොතන හිතියයක්ත් තමන්ගේ දේශයගැන තමන්ගේ ජන්මවූමිය ගැන පවතින ඌ උත්තුෂ්ටෝූ හැඟීට නැවතරවත්තත් මගේ ආශිර්වාදය ප්‍රාථනා කරමින් පුතාට දිරිය විරියේ ශක්ති්‍ය අධිෂ්ඨාන කරනවා. පෙනවත්නේ ධර්මයට බැසගත්ත සාෞක්‍ය ලක්ෂණ සංයුක්ත නිකායනම් නිකාය ්‍රන්ථයේ දේවදහ සූත්‍රය ඇතුළත්වෙල තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් භික්‍ෂූණ වහන්සේලා දේවදහ නගරයඉදලා අපරදික ජනපදයට යන්නට කැමැති වෙලා අවසර ඉල්ලා හිටිනවා. සැරුත් හාමුදුරංගවොත් අහන්නඒ කියලා බුදුරජාණන් වහන්සේ. ක්හන්ස රු හාමුදුරුව වහන්සේ වෙතට යමු කලා. සරුත්හාාම්දුරෝ භික්‍ෂුන් අමතල මෙහෙම කියනවා. ඔබහන්සේලා විශේෂයෙන් චරකචාරිකාව වඩිනවන්නම් ධර්මය ලක්ෂණ හොඳට දැනගනයන් ලෝනා. එතකොට ධර්මය තුල හැසිරෙන හිතේ ස්වභාවයත් හොඳන්නරගන්නඩ ඕනේ. ධර්මය ලක්ෂණ පැහැදිලි කරන තැර භාගිතන් වහන්සේ වධාරනවා. සැරුත්මාහිමයන් වහන්සේ පැහැදිලි කරනවා බුදුරජුන් වදාල දෙයක්ම ප්‍රකාශ කරනවා නම් අන්න එ ඒ ඇත්ත දේශනා කරන්නේ තතාගත ධර්මීමයි. නිසා ඔබහන්සේලා පවගතුන් වහන්සේ වදාළ දෙයක්ම දේශනා කරන්න ඕනෑ. තම තමන් වහන්සේ හිතලු වශෙන් ධර්මකරුණු දේශනා කරන්න එපා. මොකද පොහොදුන් හිතකට තතාගත ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නූ ධර්ම ශක්තිය. නිරවුල්ලෙම ටහෙන්නේෙ නෑ. එරිසත් සතාගත ධර්මයමයි දේශනා කරන්න ඕනෑ. ඒවගේ බුදුරජාණන් වහන්සේට කවදාව ධර්මය වෙනුවට බොරු කියල නනිදා කරන්න එපා. මොකද බුදු බණ බොරුවක් නෑ බණනම් නිවරුවේ මුනිවරයන්නේ පින්තුන මතකයින්නේ. යග තුගනි කාරණය දහමට අනුකූලෝම යමක් පවසන්න වනක්. ආංය තතාගත ධර්මයයි. ඇැබැයි ඔබහන්සලට නිදහසතියනවා තාගත ධර්මයට කැලලක් නොවෙන විදිහට දකින උපමා දකින සංසිද්ධී පාදක කරගන ධර්මයක් දේශනා කරන්නට දැ අපි උදාහරණය හැට හිතුවොත් භික්ෂුණන් වහන්සේල විධ ආකාරයෙන් සරකට ාරිකාවේ දෙනකොට එකක මාර්ග එකක විදියි සමහරේවා සුවිමල පුලින තලාවෙන් රමණීය භූමි පාරවල් ගස්වතුළ අතරින් යන්න තියෙන පාරවල් සමහර පාරොල් හර කාර්කශයි. මේවා ගැන කතා කර කර ඉන්නවන්නන් අන්න ඒක පාදක කරගෙන බදුරජන්හඳ වදාන මක් ගා නර්ත්තාංගිකෝ සෙට්ට හෝවැනි බනපද ඉස්පතු කරන්න පුළුවන්. ඒකට භික්ෂුණන් වහන්සලට නිදහද තියෙනවා. එක දහමට අනුකූලොව යමක් පවසන එක. එවගේ වදානවාද වලට ගරහන්නත් හොඳනෑ. එකෙක්කනගේ අදහස්සලට ගැරහිම් කරන්න නරකායි. එකවේ විධ වූ ආගම්බල ඉන්න තාස්ටුවරු ගන්නන්න දහමට ගරහන්දනදකයි ඒකට ගෞරෝ කරන්න ඕනෑ. පසනිකාරණය වදාරවා බහන්සේල්ලා කලකිරීම පිිස විරාගයේ පිණිසම සසරගමන අවසානයේ පිණිසම ගැමරින් හමත් දැකීම පිරිසම සොෑන් අවබහෝධය සංවර්ධයනයනු පිණිසම නිවනට නැමීගත්ත සිටක් ගඩනකට පිණිසමයි බණ කියන්න ඕන. නිබ්ිධායි විරාගායි නිරෝධාය අභිඥ්ඥාය සම්බෝධය නි්බාණය සංවත්තති. අන්න තතාගත ධර්මය තියෙන ලක්ෂණ. එතකොට ඒ ධර්මය තුළ හැසරෙන හිත ගොඩනගා ගැනීම සඳහා ඔබහන්සේලා ධර්මදේශනා කරනකොට මනාගොට ධර් ඇසීමේ හිත පහළ කරන්නෝ නෑ. ශාවක්‍යය තුළ ධර්මය පිළිබඳ වාදරයක් ගෞරවයක් ඇතිව. ධර්මයසීමේ ආනිසංස කියලදීලා යෝනි සෝමනසිකාරයෙන් බණහන හැටි කියල දෙන්නට ඕනෑ. එකගේම ඔබහන්සේලාත් නවත නැවත ධර්මය ඉගන ගණ්ඩී දෙෙන්ට ඕනෑ. ඒතුරක්න මේ ඔබහන්සවෙලා ධර්මය මෙනෙහි කර්ඩත්ව ඕනෑ. මෙනිෙ කරන්න තුරක්නයි ධර්මය දරාගත්ත හිතක් කදාගණ්ඩත් වෝ නෑ. ඒවගේ එහම ධර්මය අවබෝධ කරගත්ත හිතක් කදාගන්ඩත්ව නෑ. එවගේම සමහන මහන බමුණු. ඔබහන්සේලාගේ ප්‍රශ්නහන්න පුළන් වේදධය ප්‍රාන්ත වලද බුදුරජාන් වහන්සේ මොනවගේ දෙයක් නැසීමට ධර්ම දේශනා කරනදක ලැහුවොත්. ඔබහන්සේ දේශනා කරන්න ෝඕනෑ භාගිතුන්හන්සේ චන්දරගේ නැසීම මුල්කරගෙනයි ධර්මය දේශනා කරන්නේ. කොමක් පිළිබඳ චන්දරාගේද පංචස්කන්දයේ පිබඳ චන්දරාගේ නැසීම අරමුණු කරගෙනයි බහන්සේල බනක කියන් ඕනෑ. ඊනකට ඔබහන්සරගේ හන පුළන් මොන ආදීනෙමැද්ද කලාද. පස්කන්දේ න්දරාගේ දුර කරන්නේ. පංචස්කන්දහෙන් පහනො වූ රාගඇති චන්දඇති ප්‍රේමෑති පිපාස්සඇති පරිදාහ ඇති තන්හඇති ඇයටවා වෙනස්වීමෙන් දුක්දන නිසායි. ඒ ආදීනවේ දැනගනයි. පංචස්කන් දේ තියන චන්දරාගේ දුරු කරන්න ඕන. පංචස්කන්දේතුළ චන්දරාගතතිය නිසා තමයි පින්නත්ති අපි ජීවිතයේ අද වෙනතුරුත් මතුමත්තටත් අප්‍රමානත් පිපාසාාවන් මූර්ජාවන් පරිදාහයන් අත්ෙන් දන්නේ. ආංඒවා තත්තාාගතයන් වහන්සේ මැනවිින් දැනගන එ ප්‍රාණය කරන්ට දහන් දෙසනුව මතක් කරට ඕනෑ එගේ බුදු හාමුදුරුව කිනම් ආනිසංන්සයද්ද කළත් චන්දරාගේ පහ කරන්නේ සම්පූර්ණයෙන් සියලු දගිනිි නිවන ශාන්තිය ලැබෙන නිසා ධර්මය තුළින් තථගතයන් වහන්සේ චන්දරගේ දුරුකරන්ට අනුශසන කරනවා. ඔය විදිහයට ප්‍රශ්්‍රනයට අදාලෝම පිළිතුරල් දෙමින්. ඔහස ධර්ම දශනා කරන්න. බලන්ට ධර්මචාරිකාවේ එදන කෙනකට නැ ධර්ම දේශකයන් වහන්සේනමකටත් කොච්චර කටයුතු කාරණ තියෙනවද දැනක කියගන්නට. එනිිසා දහම් දෙශනව කියක පහසුව ඩක් නෙවේ. ඊලඟට දහම් අසන ශ්‍රාවකයන්ටත් එහෙමයි. මනාකොට යොදන ලද සිටන් ධර්මය හන් ඕනා. යමක් ඉගනගන්නවාම කියනදහසින් බඩහන්ෝනෑ. මෙකින් ගතහැකි ගතයතු ආදර්ශය පිළිබඳව විමසීමම සාමම. ඒ දර්ශය මතුකරගන ජීවිතයට සම්බන්ධ කරගන්නවා.ඒ ධර්මය ජීවිතයට සමීප කරගන ආරය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න තර දක්වා හිතගෙන යන කියන්න උතුම් අදහසින් තමයි ශ්‍රාාවකක් බණහණ්ඩෝ නෑ. ඒවගේ උදාර ප්‍රාර්ථනා ඇතුව හැමදාමත් මේ දහම් සඳැල්ලට සමීපවන අපේ සැදහැබර ඥානවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවෙනි දැගපට මතකයි. බේදනවල මහසුපින ජාතකයයි දේශනා කරගන මේ ධර්මදේශනාව පෙළගහගෙන යන්නේ. අද එහි අවසාන සිහිනටයි අපි එළමුණේ. ඒ සිහිනත් අප හැකවින් තෝරගන්න තවත් වටිනා කියෙන ජාත කතාවකට මුලපුරන්නයි ම කල්පනා කරන්නේ. භාග්‍යිතු න්ොහන්සේ අර සියලෝම සිහින අහගනී දලා. පළවනීමකිවේ රජතුමන මේක මේ දැන් සිද්ධ වෙන සිද්ධියක් නෙමෙයි. මතුව අනාගත කාලේ සිද්ධ වන සිද්ධක් ඔබහන්සට ඉංගිවසයෙන් උබතුමට පෙනුුණා. කෙර එකින් එක එකින් එක භාගතුන් වහන්සේ විරණය කරනවා. හොඳයි බහරතුමදය පාරස්ස සීනයක් ඔබ කිව්වන්නේ. එනන් දාසේමනි සීනයමකක්ද. ස්මීනී අතීතයේ කොටියෝ එලු අල්ලගෙන කනවා. එලුව කියන ති දුරුවල සතැක්න පෙනුවත්න්නේ. කොටිය කියන්නේ ප්‍රබල සතේ කොටී විසින් එලු අල්ලගෙන කනවා. න ස්වාමීනිි පුදුම් වැර කියන මම දැක්ක කන වෙයින්නේ. කොටි පස්සේ ලූ බැඳගැන යන එලුව දැක්කා. එලුවෝ කොටියෝ අල්ලගෙන මුරුමුරු හඩනගල කනවා දැක්ක ස්වාමීදී. ඒෙන් බියට පත්තච්ච එලුව දුරදීම දැක්කම පලාගිල්ල වනල හැබට පිවිසලා සැඟ වෙනවා. මාත්‍රකාවසිෙන් ප්‍රකාශ කල ගාතා පෙලිතින්නේ අදහස්ස. එතකොට? ස්වාමිනි මේකේ විපාකමොකක්ද. රජජවනිින් මේකෙ විපාකත් අනාගතයේ දහමට ලැදිනැති රජවරු ආත්්‍යර්ථකමි රජවරු. මෙ අදරතුරු බලේරැඳ හිටින්නට කැමැති රජවරු. බැරි අමාරුකම් තිබ්බත් මතකයි දුරුවලකන් ආවත් රජකම තාරන්ද ලැස්තින ඒ වගේ නොදැහැමි ජවරු මතු අනාගත කාලේ රජවෙනවා. රජවීමට පෙර ඒ අය කරන යම්යම්. අද හැමි කාරණයන්ට විනිශ්වශාලාය ප්‍රබල නඩු තියනවා රජකමට පත්වෙන් නේම රටේ ජනනාකැට විරුද්ධව විනිශ්්‍යයක් දෙන්න බෑ නඩුවහඬ බෑ ඒකත් වරද වසා ගැනීමේ උපාය මාර්ගය හැටිතත් කරනවා එතකොට අනාගත කාලයේ එ කුලහී රජවරු කුලහිීනයෝම රජුරුවන්ගේ විශ්වාස අන්තයම් බවට පත් කළ ලගි තියගන්නවා ඒගොල්ල මයි විනිිශ්්‍යය මණ්ඩලේ තින්නේ. පරම්පරාගත කුළවත් මිනිස්වන්නවානේ. ඒගොල්ලො කෙත්තුවතු ආදිය පෝෂණය කරගන ජීවත්තනාය. එකකුල විශාල ප්‍රමාණයේ ගොඩමන ඉදන්තියනවා. අර කුලහිීනෝ ඒවා තමන් සතු කරගන ඒවා අපට අයිතිේවා කියලා විිනිිශ්චශාලාවී විවාද කරලා අර කුලවන්තයෝ ගොවි මහත්තුරු වේවැල්ලාදීන්ගේයට පහරදීල ගෙලෙන් අරගන කිය උඹබල අපි කව් කියල දනගනිල්ල. උඹල ගෙඩ කරම් අපට යිති ඒට අභියෝග කොලොත් රජරල් ල උඹබලගේ අප්පා කපනවා බලන්නකෝ කුලවන්තාය ඒ අයට බයින් තමා සතුවස්තුව මේ අවබල සතුයයෝ මයි කියලා කියනවා. ගන්ඩයි කියලට කියනවා. ඔවුන්ටම පාවාදීට තමන්ග ගෙවල්වට හිල්ල බයි නිදාගන්නවා. ත දිකු ද ම ඉඩකඩක් ගොක්කම ාජන්ක වෙලා. පොදුවේ ලංකාවගත්තත් පොදු ජනතාවට තියච්චේ ඉඩකඩක් රාජ්‍ය මට්ටම ඉඩකඩක් ඔකෝම දැඟත පෞද්ගලි මට්ටපට පත්තලක්කර සීය දාහ දෙතුන්දාහ අහවල් වගව කරන්නම් මේ වගව කරන්න කියලා කොච්චර තමන් සතු කරගන තියෙන පාලක පන්තිය ඉන්නවාද. බලලා නැමදාමත් මොහට උද්ඝෝෂණයක් තියෙනවනේ අපට ප්‍රෝෘතිමාධ්‍යයම් දකිද. එදා සිහින අදත් ඒ විදිහම තත්කාලී නයි කියන එකයි මට කියන්න නොකමතියන්නේ. මේ විදිහයට කොළවතුන්ට පීඩා ලැබෙන විතරක් මේ ශාසනයේ දුක්ෂීල භික්‍ෂූන් වහන්සේලා සුපේශර ශික්ෂාකාමයේ භික්‍ෂූන් වහන්සේලා වෙහෙසට පත් කරව නො පීඩා දෙනවා. මේ අලුතෙන් මහනවෙච්ච අය යවක්ක මත් ධර්මය දැනගත්තු අය අ පැරණ රුදතම තරවරෙන් වහන්සේලාට නිගා කරන. අද සමාජ මාධ්‍යවලට ඇවිල්ල නිග්‍රහ කරනවා. එටකොට අට සුපේශෂල භික්ෂණු වහන්සේල පිරිසරන්නක් ලබන්න නැතුව වනයට හිල්ල සංඟ විලා ජීවිතය පවත්ත ගන්නවා. මේනිසා හීන කුලිකන් විෂනුත් පවිටු මහනන් විෂණුත් පිඩා කරරද උසස් කුලවතුන් සුප්‍රසල භික්‍ෂුන් වහන්සේලා මේ විදිල පීඩාව හරියට එලුවන්ට බයිං කොටිය දුවන්නවාගේ. ඒ කාලයට සමානයි. ඒනිසා මේ සිහින්න පිළිබඳ විවරණය රජතුනි දැන් අපිදහ වන සිහිනය තොරලයිවරයි මේ සිහින පිළිබඳ රජතුමන ඔබට ආදරයෙන් බමුණෝ යාගයක් කරන්න නෝරගර කිවවා නෙවෙයි. ඒගොල්ලෝ ධනබොහෝග සම්පත් ලබන ප්‍රාර්ථන වෙනුව මේක කිව්වෙේ. එගොලන්ගේ දිවි පැවැත්න සඳහහායි රජතුමනි මේක කිව්ීමේ නිසා ඔබතුමා රැවටෙන්ඩපා. ඔබතුමාට කිසි අනතුරක් නැම මේ සිහිනවලින්. මේ විදිහට බුදු හාමුදුරුවෝ සින දාසේම විපාක දක්වලා. රජුරන්ට කරුණු පහැදිලි කළා. ඉනගරි කළ කොසොල් රජුරුවන්ට කියනවා රජ්ජුමනී අදයේ නෙමේ පෙැරත් රජවර මේ හීන ඔයවිදිහටම දිටුවා. ඔය හන දාසේම පැරරජවරුත් දුටවා. උසභහ රුක්ඛා ගාාවියෝ ගවාච අස්සෝකන්සෝ සිංගාලීච කුම්බෝ පොක්කරණීච අපාක චන්දනන් ලාපූණි සීධන් තිශලා පලවන්ති මණ්ඩු කීෝ කන්න සප්පේ ගිලන්ති කාකං ස්වන්නා පරිවාරයන්ති. තසාාවකා ඒරකානම් බයයි තිම එදත් පින්නත් ඔබට මෙහිනෙක් දාසයම එක 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 ඇත කියල දුන්නා. දැගේ දාසිතමයි තෝරල ඉවර. පෙරරජෝරුත් මේ සිීන දුටු අඔබ පමණක් නෙමේ බුදුහන්දුර විස්තර කරවා. බබුණෝ සිහින ඇහෙනකොටම යාගයක් තබන්දය කියල පටන්ගත්තෙම හැමදාමත් ඔවු ලාබලෝ බලවට පාර්ථරාවේ. පිනත් අද වෙනකොට ඕෝක අන පැතක් බලමු. කවුරුහරි ජීවිතයේ ප්‍රශ්නයක් ඇවිල්ලා. පිඩාකාරි මට්ටමක් ඇවිල්ලා. යනවා දේවාලෙකත දේවාලකට ඉහාම ඔන්න දේවාලය ක් මහත්යක් කියනවා පච්චයේ අමනුස්්‍ය දෝෂය. මේ ඔ ගෙදර කවද හුණනියමක් කර තියනවා හිමක්ලේකවද කිය හොයැන්න පුළුවන් හන අරන්දාන්නක් පුළුවන් හෙමත අමනුස් දෝස තින අමනු්‍ය දස ඉකරන්න පුුවන් හැබැ ඉති. ්‍රස්තියෙන්න්නේ ලොකු ගනක් නවා. එදා බමුණ කොරු වැඩීම ේදාද දේවාල් රොත් කරන්න හොගක්. අර නැති වෙලා මිනි අබු ටි ොර රන ගේෙමිියහගේ බරුමමුටි ොල ද හො ල්ලදෙන්න හෝ මොකක් හරි කරණාවක් කියලා ඒකට උමනා කන්න මනොහරි පසුමි සාධකයක් කියලා ලක්ෂ ගණනින් එමනිිය හින්දෝනෝ මහපාරණ වැටනවා. ඉති දෙැමේ එදා බමුණු ඒක කළ අද කපු ඒක කරනවා කපු ඒ කරනවා. ඔබ හරියට ධර්මය පිහිටල ඉන්න කෙනෙක් නං. ඔට තුනරුවන්ගේ පිහිට පිළිසරණ පිළිබඳ සීයකම විශවාසය තියෙනවා අනක්. අවෙච්චා ප්‍රසාදය තියෙනවානම්. මේ විශ්ෂය යම් ශක්තියක් තියෙනවා අනම් තුරුවන්ගේ ගුණබලයක් තියන ගුණ ලෙන් ඔබට යුක්තයේ ශක්ති ෂට්‍රේවාගේ අධිෂ්ාන කරන්න. නැතු නැති ප්‍රශ්න වැලක්හදාගන්න යන්න එපා. ඒක තමයි ඔබ මන් දෙට තියන ප්‍රාහන් උපදේශය. මොක දන්න මංමම කියන්නේ. දැම් බලද. ලංකාව මේ මෑතයුගගේ පහුගේ කාලේ ප්‍රසිද්ධ දේවාල්ව සම්පූර්ණ පින් ැට කඩාගනය නවා කෞු්ද කඩාගනගේ කියල දෙවියන්ට පෙන්න. එසා සීව කැමරාවලින් තමයි හොයාගන්න කවුද අරගනගේ පොලසින් තමයි හොයන්නේ ඉති මංකයන්න්නද වැඩක් එංසා ප්‍රශ්නයක් ඇතුන් හම දේවල්ට යනවට හොඳද පොලිට යන එක පොල හොයාල් දෙන්නේ ඇ පොලිසිට හම ප්‍රශ්ති සැක්ක සැක්ක කවුද කියලා නොන්න එනිසා මේ. හිස් මට්ේ පාමක මට්ටේ ොඳ මට්ටේ වැඩ කරලා අතේ තියෙන තුටතු දෙගත් නැතිකරගන ඔලුවත් අවුල් කරගන සමහරට නි්කාරණය මිනිස ගනසක කරනවානේ. සලකුණ කියන අවල් දනු පැති යන ෙර තවම් පත් තින ෙර ැන්ගේෙට පල්ල තිය ෙර මක කලේ ගට ර මක කළේ එටකොඩඉති ඔන්න ඒ මිනිසු දන්නත් නෑහෙමකාක්. ඒහට ද හල කවරහ යල මිස් කාලටක රකු හ ම ද . දැක්කනේද ඉදිේදලට දැනකට පුලන් තවත්වම හූනියන් කන්නවා අඩික දක්ක හමරවිනි ය තර මිරිස් කරල ෙකුත් අහලන නවා දේවාර. දවලට හමිගෙන ම කිවන්නේ දෝවටි සැල්ල. පනතිේ හොමේවා නන්තයි අපප්‍රමාණයි.ඒව දැන් ප්‍රසිද්ධ මාධ්‍යවලින් පැන තැනට ඇල් න හරි වටන. බොරන කපෝ ගැන. ඒකින් විවරණය කරන්නන්න මට වඩහොඳට පිනැති ඔබදන්නවා. ඉරින් බුදුරජන්හන්ද වතාරනවා මේ බමුණ මේක කලේ ඔබතුමාට ආතරයට සැෙන හතත කරුණාවට ඔබතුමා මේකින් ගලවන්න්න එහෙම නෙමෙහි. මේක සංධානයක ලවුන් ගලා ැවෙනීමමයි. එදත් එහෙමයි රජ්තුමනයකේද කිව්වාම කොසු රජරගු අනේශවාමීී අතීත කතාවත්ති ගම්මතක් කරන්නකෝ. වර්තමාන කතාවගේ මයි පින්නටට කතාව. ර රජතුමනි පෙරත් බරනැස්ුවර බමදත් රජුරු රජ්‍යකරන කාලේ. බෝසතානන් වහන්සේ උසස් බමුණු කොලේක ඉපිද වැඩවයට පත්වෙල තාපස පැවිද්‍යෙන් පැවිදි වෙලා අභිඤ්ඥා සමාපත්්‍යය උපදවල හිමවත් ප්‍රදේශය වාසය කරනවා. ඒ ලෙක් බරණස්්‍රජනු මේ විදියටම හහින දැකළ බමුණන්ගෙන් ඇහුවා. බමුණෝ ඔබතුමාට වගේම යාග කරන්දයකිල්ලා විශාල යිස්තුවත් තුන් ජාගගේ සම්පූර්ණ කරන්න. ඒ අතනින් පුරෝහිත බමුණගේ අතවැසි මානවකය හරි ඥානවන්තයි. දක්ෂයි.ඒ පරෝහිත බමුණගේ අතවැසිය බමනට කියනවා. ගුරතුමනී ඔබතුමන් විසින් අපි තුන් වේදයේම පිහිටවනු ලබවා. අප තුන්වේදේ හොඳද ඉගැන්නවා. හැබැයි ඒක එකෙක් මරලා තවයිකුට ශාන්ති කිරීමක් ගැන ඔබතු අපට ඉගැන්නවේ නෑන. එකක් මරලා තවහෙකුට ශාන්ති කිරීම ගැන්න ඔබ තුම අපට ගැන්නේ නෑනේ දැන්මලද අහවල් දේවල් කියල හූුණියන් කරලා අප එක්නාා මලය කියලා අපි පිළිගන්න තැන් ඕන තරන්තරවානය. කෙනෙක් මරල තව කෙනකුට ශාන්තිය දෙන්න දේවල්ට යන එකකනට වැට හතුරගන් කරප කෙනෙක්කෙන ඕනන් නතර නැති කොළ දෙන්න. එක ශාන්තියත් ඒක දෙවියක් විසින් කරන ලබන දෙයක් හතුරෙක් විසින් කරලදයක් බිසක් බට හතුරුමක්කේ මොද ඒ අකුසල කරමට තමනත් කරගහනෝ මතක තියගන්න නිසා දැ මේ වේදමන්ත්‍ර ඉගනගත්ත බමුණගේ අතවැසි බුද්ධිමත් ගෝලය මේ කියන්නේ එක්කනෙක් මරල තව කෙනකුට ශන්තයයක් ලැබෙන්නේන්නේ නෑනෑ. මේ දරුව බමනකිෙන මේ උපයෙන් අපිට හොමත් ධනී ලැබෙනවා. ඔබ රජරුවන්ගේ ධනය රැගුණ කමැති කෙනෙද. ගොලටි කරෙන් කර කල නඔ රජුුවන්ගේ ධන ර ෙද කැමති අපි බාගන්ඩට කැමති ගරුතුමනය ඔබ ඔබගේ කාරය කරන්න. ඔබගාව ඉඳීමෙන් මට වැඩක් නෑ මේ පුරෝ හිට පනිවරයා ඒ මේත ඇැවි දීමම පරජක උය නැට ගිය අයිගුණනා ගුරරගින්. ගුරුවරය වුනත් දුරුවලනං ගුරුවරැ වත් වරදදි දකට උපදෙශනවනන් ගෝල ඇති අයිංමලනක කිහිවර දක්න. දැම්බලන්න මේ ගෝලව අයිුහල ගියා. එදාම බෝධිෂත්වයන් වහන්සේ කාරණය නුවනින් දැනගත්තා. කල්පනා කලාා මම අද මනුෂ්‍ය වාසය කරන්න තනට අණ්ඩෝනෑ. බොහෝ දෙනෙක් එතකොට ඒ බන්ධනය මුදව ගන්න පුළුවන්දන් ඒ කාලි බෝධෂත්වයන් වහන්සේ භාවනා කරමිණ වැඩඉන්නේ. අහසින් ගිහිල්ලා උයරට බැස්සා. හරිට රන්පිළිමයක් වගේ රජුරෝ වූයක ගන්න මගුල් ගල්ටලාේ වැට ඉඳලා. නිසල්මන් නුෂ්‍ය එ එකකන් ඉන්නවා දැ එතුමාට බෝසතන් වහන්සේට දකින්න පුළුව අන්හැම දෙයක් කල් ඇතුව. අන්න මානවකය බෝසතුන් වෙතට ගිහිල වැඳලා එකත් පසද පිළිසඳර කතා කලා බෝෂත්තන් වහන්සේට ඇය සමඟ බොහෝම සසුටෙන් ප්‍රේපනා කතා කරලා කොහමද රජජුරෝ ධර්මිකෝ රාජකන් කරනවාද ස්වාමීණී රජජුරෝනන් දැහැමි එහෙමුණත් බමුණන් රජර නොමගැවනු. සමහට පාලකෙක් බොහොම නිරවල් හැඟීමකින් පිරිිසතු හැඟීමකින් රජු හැඟීමකින් කරුණාවන්ත හැඟීමකින් මං රටවෙනින් එමක් කරන්නඩ ඕන කියලා බැසගන ඉදිරිට නතු වටයින්නෙවුම් කරන්න දෙන්නෙ. පහගේ කාලව මොක දවනේ රජුරන්ගේ හිදදිනාගඩ මැතිමතතුවර නො එක්කාර දෙේවල් රජුරුවන්ඩ කනට කොතුර ගේ කියයා රජුරු වෙනස් කළ පාලකය වෙනස් කන්නවා. හරිට මහන්න පින්නත්. ඒ රජුරුවණන් හොඳයි නවතේ උපදේශක මණ්ඩලේ ඉන්නවා නේද ප්‍රදේශක මන්ඩලය රජුරෝණ මකට ඔමකන්වා තවස්තුමනි. රජජුරෝ හීනතාසයක් දැකළ බමුණන්ට කිව්වා. බමුණ ජාගයක් කරන්න කියෙන මහ යාගයක් පටන් ගත්තා. ස්වාමිණ මේ සිහින විපාකවයවැයි රජුරෝ දැනුවත් කරලා මහජනය බියම්මුදවන්ට ඔබතුමන් සුදුසුවෙන් ඇත්ද. ඔබතුමාට හොඳ ැද්ද මේ ජනතාවට මේකන පොඩ්ඩත් දැනුවත් කරන්න. රජුරුවන්ටත් එක්. මාන අපි රජුරු අතුරන්නේෑනේ. රජුර වන්දන්නතය මත් රජරෝ දන්නෙත් නෑ. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා මේ උයන ඇවිල්ල රජුරු අප විමසනවනන් මට හීන ප්‍රතිඵලටික කියලා දෙන්න පුළුවන්. දෙ මානවකයන හොඳයි හොඳයි බෝසතුන් වහන්සේ. මම රජුරුව මෙහ කං එන්නම් කියලග හිල්ලා රජුරුවන්ට කිව්වා මො ලිුත් කලා බොස්ස හක මගේ පැමිණිීම බලාපොරත්තු මද වෙලාවක් ඉඩෙ කියලා නවත්තල තමයි ගී. රජුර අන්ට කියනො රත්තුමන අහසින් ගවන් කරන තවසෙත් ඕවමතුමාගේ වය නෙහි වාසය කරන්නවා. ඔබතුමා දැක්ට සීනවල ප්‍රතිඵල කියන්නේ කිය කියන්නම් කියලා ඔබතුමන්ට උයනට එන්ඩෙ කියලා කිව්වා. රජුරත් මේ ප්‍රශ්නයක් ඇතිවනාහම උත්තරොහය කොට පින්නත්ැ හැමතර යනවා. ෙඩ දුක්ල හිතන්නක ඔන්නසගෙනක් විශ් ශක්තිීන් වැට කර ත ය න ෙඩට යන. අවල් ැඩ කිල්ල සිංහලදකන්කලොත් ො කික කියන නන්න තෙඩත් යනවා. සමහට බෙහෙත් කලවන්වෙලාාව ලෙඩා මැරෙනවා.ඒවගේ ප්‍රශ්නයක් ඇති වු හම අවල් දෙවල හරි සත් හිට අන්නකෝග හරිටම කියනවා. ය තෙඩ ගියගේම් අ කිය තව කන කම්ඹලකින ඔතර ේ මම දන්න දේවාල් ඇත්තිනවා යං එතන වැඩ හරරියට හරිියන්. එතැටත් යන ද හැමතැන්ට මේ දෙවෝ මුදල් ගණන් කරලන්න කැනෙ නවසි අනු නමෑ සතාසූ වටත්ති යන්න සතේවාවැන්න අමාරු ඉතින් දේවාලම තියෙනව සතේ වැතකොට සල්ලි දීන මාරු කරගත්ත හැකි. ඉතින් ඔය විදිහයට දේවාල් ගානය විදින්නගේ හම අතේ ති සියලුතුොට්ටු වීදංගවා කියල බ මේ කියන්. එනිසා අනවර්ත දේවල් කරන්නපා දැන් රජුරුවත් එකවතිකින් බමුණ කියන ද හෝ දැ හා දක්කව කමන්න යංකොවලන්න. කියලා උයනට ගහිල්ල තාපසයට වැැඳලා. ස්වාමීනී මංහෙම හීනව ගැත්දැක්කා ඔබතුමා ඒ හීනෝල විපාක කියට දන්නවාද. ඕව ඔබතුමාඒක මට කියන්න. කිව්වාම අන්න අර කියපු හීන දාසේම පින්වත්න විස්සර කළලා. මොකදද යුධ කරන්න නැතුව හතරදිගාහරගිය ගවය ගැන කිව්වා. මල් පල හට ගත්ත කුඩා ගස් ගැන කිව්වා. වස්සගෙන් කිරිබොන. ගැ ගැලේ යොදරතින්න න ගව දැක්කා කි්වා දෙපැම මතින ශයෝ ගැනකිවා මහ හිවල් දෙනක් මු್රකන රතලී ගැන කිවා. රැහැනකාදමන හිවල් දෙන ගැන කිව්වා. කළෙඩ පිරිවර පිරුණු කළතම මනි තුර න දැක කිවා ගැමරු තැන දිය කැනබිලා ప දැක්කා. එකම හැලියේ පැසනු බත්න පැසනු බත්තාදී ආකාරෙන් තුංාකාර බත් පිහිසන හැටි දැක්කා. රත්හඳුන් හරය ගැනකිව්වා කළුගල් මතුවෙනවා ලබකබල් යටටයනවා මැඩියෝ නගගේෝගලිනව දක්ක කෞ්ඩන් සිින් පිටු ලද ස්වර්ණහන්සේය දැක්වා අන්තිවට අපි සාකච්චා කර පටිට. එලුන්ට බයන් දුවන ව්‍යාග්‍රෝ දක්කාාව. මේ විදිේ කොසල් රජර එකන් එක තේු අර හ ුදුරජ න් හ ද ේරු. හල්පන කැන්නවා මහරජජමනී ඔබතුමාන මේඩික තේරුුණා එහෙමයි තේරුණා. එනිසා ඔබතුමා කරන්න හදන්නේ ලොකු මෝඩ වැඩක් කෙලත් වැට හුනාද. එහෙ එහෙමයි ස්වාමීනී එහෙමයි භාගිතුන්හන්ස. එහෙමනං ඔයිටික අත්තරලා ධානාදී පින්කංගලේ දෙන්න. ධානාාදී පින්කංගොලේදෙන්ට. ඒවිදිීට රජ්ජුරුවත් බෝසතුන්ගේ අවාදී පිහිටලා ගුණ දහම් වැඩවා. ඒද පින්කම් කලා රජජුරුවන්ට පැහැදිලි කල්ල දුන්නා රජතුමනි. මේ සිහින ඔබේ ජීවිතය වරදක්ටදා සිද්ධුවනය වනමේ. ඔබ අනාගත වක්තුරු කෙනෙක්වාගේ. අනාගතයට යම්යම් දේවල්මේ සිීන හරහා සමාජයව දැනුවත් කරන්නපුළුව. ඉතින් මහා සංගරුවන්ටයික දේශනා කළේ. එදා අතිීත කටාව රජ්ජරු තමයි අනන්ද හමුදුර අට මානක ඇතමයි සැරවිුත් හාමුරුව. අප සයවෙලා හි මම මයි කියලා අධීත කටාව දේශනා කලා. පිටත් ඔන්න දැන් අපට මහාස සුපින ජාතික අවසංකරගන්ඩ ලැබුණා. එතන අපට පෙනෙන්න්නේෙත් බුදුරජාන් වහන්සේ ප්‍රඥා පටුක්තුවේ තියන වටින ස්වභාවෙන් ගැනයි. එහමනම්මා ඔබට පොරොන් දුවක් වුණාද අලුත් ජාත කතාවට අපි මුලපුරමු කියලා. එතකොට ඒ ජාත කතාව නමත් කිව්වාම ඔබට නැවත මතක් කරනවා මේ ජාත කතාවත් ඔබට ලියගණ්ඩ දිගටම. ජාතකතාව සෑහන කක් ඉදිරි ගෙනියන්ට තියෙන ාත කතාවක්. පුරාණ විශෂය දහරාවලට ඇතුල වෙල තිබුණනමේවා. සිංහල විෂය දහරාවට. තින් ඒගේ බුද්ධහගම් පොතෙෙන් සමහරි වැතුලත් තු තිබුණවා.ඇගේ මහරි ජනප්‍රිය කතාපුවත් ගණනාවක් පරණ ආතල මුතල දන්වජාත කතාවලි. ඒ අතර උම්මක් ග ජාතකේ තමයි අපි අද ආරම්භ කරඩ වලාපොරත්තුවෙෙන්. බුදුරජාණන් වහන්සේ දෙවරම් විහාරේ වැඩවසදදී. ්‍රඥාරමිතාව පිරු ආකාරය පිළිබඳව භික්‍ෂූන් වහන්සලා සාකච්ඡා කරමින් ඉන්න තැනදි තමයි මේ ජාතක දේශනාව මතු කරන්ට හේතුබුත වනේ. තථගතයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව ගැන කල්පනා කළොත් පින්ව අපිට හුඟක් කරුණුතිෙනවා දැන කියයාගන්න. තථගතයන් වහන්සේගේ ප්‍රඥාව විවිධ වූ නම්වලින් ගගුන්නවා. මහා ප්‍රඥාව එවගේ ජවන ප්‍රඥාව, නි්බේක ප්‍රඥාව හාසු ප්‍රඥාව, ටික්ක ප්ඥාව, ආදී වශයෙන් නම් ගණනාවකින් භාග්‍යතුන් වහන්සේගේ මේ මහා ප්‍රඥාව හඳුන්දනවා. අපි ටිකක් පටිසම්බිදා මත්ග පාලයේ මේ ප්‍රඥාව පිළිබඳව කියවෙන කරුන් ටිකුත් මේකට ඇතුළත් කරත් හොඳයිකි හිතෙනවා. ධර්මය දේශනාවක් උනහම ඒකට ගැඹුරු කරුණු තැතුලත් තුනොත් පින්නත් පරිපූර්ණ දේශනාවක් වෙනවා. දැන් ඔන්න පින්නත් තුබ අධ්‍යනය කරන්න කැතිවෙන න වැඩිවැඩි අපට ක් කටීන්තමයි මේ කාරනාටික විස්තර කරන්න තියන්නේ. පටිසම්බිදාා මංගයේ දෙවැනි පොත්තුහන්සේ පටිසම්බිධා මගේ දෙවැනි පොත්තුහන්සක තමයි එකසිය හතර පිටුවෙන් තමයි පටන්ගන්නේ ප්‍රඥා වර්ගයකය එක. එක භාග්්‍යතුන් වහන්සේ විස්තර කරනවා මහනන ඉජබෙක් අනිච්චානු පස්සනාව වඩනා ලද්දී පුනපුනාා කරන ලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්ණ කරේද පැහැදිරිි කරනවා. අනිච්චානු පස්සනාව නැවත නැවත කෙනෙක් වඩනවන්නම්. මම එහෙම වඩලද කෙනෙක් භාගතුනහඳන්න මම එහෙම වඩ ලද කෙනෙක් මද අනිච්ා පස්සන සහන්කර මක්. අනිච්චානු පස්සනාව නැවත නවත වැඩුවතින් එ කුමන දෙයක් පරිපූර්ණ කරගත කෙනෙක් වෙනවාද. ප්‍රශ්නයක් මෙහන්නේ. ඊළඟට වදාරනවා යමෙක් දුක්හානු පස්සනාව වඩනවා නම් එයා කුමක් පරිපූර්ණ කරගත්ත කෙනෙක්. ඊළඟට යමෙක් අනත්තානු පස්සනාව වඩනවාද එයා කුමක් පරිපූර්ණ කරගත්ත කෙනෙක්ද. යමෙක් නිබ්බිධානු පස්සනාව වඩනවා නම් අපි එක කක්? ට நிබබ නි්බිධාන පසන වනුවන යුම පරිපූර්ණ කරගத்தද පසන කාරණය වදාරනවා යමෙක් විරාගාන පස්සනාව වඩනවන එකුමක් පරිපූර්ණ කරගத்தද යමෙ නිරෝධාන පසනාව වඩනවා එයා කුමක් වනලද යෙ පටිනිසධාන පස්සනාව වඩනුවන ඒයාකුමක් වඩන ල එනත කොට සක්්ත අනුපස්සනාවන් තියෙනවා අනුපසනාවෙන අනුව සිහිකල යුතු දහම් කොටස් කියනකයි මේ අනුපස්සනා කියල කියන්නේ උොදට එක මතක තියාගඩ එතකොට මේ හතම සම්පූර්ණ කරපු කෙනෙක් කට ලැබෙඩ ප්‍රතිලාබහෙමකක්ද. ඒ කරුණු හතත් එකන අනුපස්සන හතත් හටවෙනි ප්‍රතිලාබැහැක් මුල් කරගන්න පහල වෙන උතුම් ගුණාන්ගේ හඳුන්න්නන නම්මොකද ඒගේ ඒ කරුණු අටම මුල් කරගෙන මතුවෙන්න වූ අධ්‍යාත්මික මට්ටම නැත ඥානමටම ප්‍රඥාවමටම මොකද ටික් ගැඹුරු වගේ නේද කමක්න අපි පුළුවන්තරම් බලමු නැවත නැවතත් මෙ සටහන් කරගන්න හිඳ කෙටියෙන් පින්නත් ඔබට විස්තාත්ම කොසාකච්ඡා කරමු කෙටියෙන් සටහන් කරග. දැ මොකක්ද අනිච්්‍යාන පස්සන වඩනවනං මොකදද වැඩෙනවා කිවේ. ඔන්න කෙටියෙන් සටහන් කරගන්න අනිච්‍යානු ප්‍රසනාව වඩන වන ජවන ප්‍රඥාව පරිපූර්ණ වෙනවා. ඇහුවනි ප්‍රශ්නයක් භාගිතන්තේ ප්‍රශ්න හ භගිත හන්ේය පිළිතුරු දෙෙනවා මේ දම් සබබන්ට පෙ මේ ගැන තමයි දැම උම්මන්ග ජාතකයට පපුරුවේ සාකච්චා කර. එසා අපි ඒක සාකච්ා කරලම දිරිට යන්න ට කතාව රසවත් වනත් හරවත් වනත් අපිට පූරුවතියන කොටස ගැනත්ටක කවදධනම කරග හොඳයි. දුක්ඛානු පස්සනාව. නැවත නැත වඩනවනං එයාට ප්‍රඥාවක් පහල වෙනෝ එකකටි නවා නිබ්බේදික ප්‍රඥාව. අනත්තාානු පස්සනාව නැවත නැවත වඩනවනං එඒයට පහළ වෙනවා මහා ප්‍රඥ්‍යාව. නිබ්බිධානු පස්සනාව වඩනවන, එයට පහළ වෙනවා තීක්ෂණ ප්‍රඥාව, තිික්ක පඤ්ඥා කියන්නේ එක. විරාගානු පස්සනාව නැවතනතු වඩනවනං එයායට පහළවිෙන විපුුලො ප්‍රඥාව, නිරෝධාන පස්සනාව නැවතනවතු වඩනවනක් එඒයට පහල වෙනවා ගම්ිීහිට ප්‍රඥාව. පටිනිසක් ානු පසනාව නැතනවව වඩර නක් ඒයටට පහළ වෙනවා අසාමන්ත ප්‍රඥාව. එතකොට අර හතට පහලවෙන්න ප්‍රඥාවේ කොටස් සොයකිවවේ. එකක පැත්තකින් ප්‍රඥාවේ එක කොටස් පිබි දෙෙනවා. භාගතන් වහන්සේගේ උතුම් සර්වඥතාඥානය පිම්බිඳනේ මෙ හැම කාරණයකම කියන කි මතක තියගැඩෝන. ඔය කරුණු හටම සම්පූර්ණවීමෙන් මකද වැඩෙනවකිවේ. පාණ්ඩිත්්‍ය කියන මට්ටපට පත්වෙනවා අන්න පන්්ඩිතගෙන වචනේ තේරුම ඒ පරමාර්ත සත්්‍යයෙන් ප්ඩිත කියෙනෙක විභාගලියලා තොරතුරු අරගන කරුණු ගොුණු ගන්න උපාදයක් නෙමේ. ඒ පාණ්ඩිත්්‍යත් ඉහත කියපු අනුපස්සන හතත් මුල් කරගෙන හිතවඩන ඇත්තන්ගේ සන්තානය තුළ පහල වන ප්‍රඥාවට කියනවා පෘතුපක්ඥාව පුතු ප්ඥාව ඒ අටම එකතු වෙලා හැදෙන ප්‍රඥාවට කියනවා හාස ප්ඥා කියලා මෙහෙම කිව්වට හැබැයි ඔබට ඒ තරන් ලොකු පැහැදිලි කිරීමක් හිතට එන්නේ නෑ කියල ම දන්නවා. එනිසාම කල්පනාගන්නවා තාම කෙටියක් පින් නැති ඔබට එකක් විතරමං පලල්ලො විතර කරන්න අනිත්තිික ඉතාම කෙටියෙන් සටහනක් තබාගත්තම හොඳයි භාගතන් වහන්සේ වදාරනවා අපි එකක් ගමු මහා ප්‍රඥාව මහා ප්‍රඥාව කියල කියන්න මොකක්ද. සව්පිල සිම්බියාපත් තාර්ය ශ්‍රාවකයන් වහන්සේලඇට පහල වෙන උත්තරීතර ඥාන සම්පත්තිරිගෙනවා මහා ප්‍රඥාව කියලා. එතකොට ප්‍රඥාව කියැන එකත් මහා ප්‍රඥාව කියැන තව එකක්. සවපිල සිිබියපත් මහරහතන් වහන්සේලාට පහල වන ප්‍රඥාව පින්න තු බදන්නවා සවපිලි සිම්බියාපත් මරහත්පද වී කියල කියන්නේ යමක අර්ථය පිරිසින්ද දැනගන්නවා. ඒගේ මේතුර තියන ධර්මතාවේ පිරිසිඳ දැනගන්නවා. ඒවගේ මේතුර තින නිරුත්තිය පිරිසිඳ දැනගන්නවා. ඒවගේම ප්‍රතිභානය පිරිසිඳ දැනගන්න. තවත්ටික සරලෝකයන්න. යමක මතුබිටින් පෙරන තේරුමට වඩා ගැමොරින් යම් වැටහීමක් තේරුමක් ඇදදයම් වචනයක අන්න එයා ඒ අර්ථය අඳනගන්නවා. ද මංගු දහරණයක් කියන්න කො. අපි ගමු ඔබට සාකච්ඡා කරල තියනෙ විදිහට කියදීලා තියෙන විදිහටම නමෝ කියන පදය ගමු. අපි දන්නවන්නේ සාතාගිරෝ නමෝයක් පොහෝ කියලා. සාතාගිරියක්ෂාණ නමෝ කියන වචනය පවිච්ච කළේ ැන් නමෝ කියන වචනය ඇහනකොට නමෝ කියන වචන හිතනකොට නමෝ කියනවචනය කියනකොට එයාට එක ගැඹුරුවාර්ථයකුත් වැටහෙනවා. මොකද ගැඹරුුවර්ථය න කියනකොට නවත්වනවා. මොකක්ද නවත්වන්නේ සසර ගමන නවත්වනවා. සසර ගන නවත්න්න පටන්ගන්න කොතනින්ද සතරාපායේ දොරට වස ගැරීම සතරපායේ දොරට වසාගන්න කොතනින්ද සෝවාන් මාර්ගයට හිත පත්කර ගැනීමෙන්. මෝකිවවත කොට මෝකිවව නිවනට නමක් මෝක්ෂයට නමක් යමෙක් සසරගමන නවත්වනොවද මෝක්ෂයට දොරඇරගන්නවාද භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් කටයුත්ත හැමට පළමුව උත්තරීතර මංගල කරුණ වශයෙන් අවබෝධ කොට වදාලා ම සම්තිපට පත්තුුණ කියෙනෙකට පිවන්නේ නම් ොකින වචන තේරුමතකොට. බලන්ද අන්න සිියව්පල සබියපත් මහරහතන් වහන්සේ හෑම තතාගතන් වහන්සේ වදාල මේ පටිසම් බිදාමක්ග පාලීට ඇතුළත් සියලුම ගම් බිහෙත කාරණාවන් පිළිබඳ අබෝධයක් ලබාගත්ත රහතත් වහන්සේලන්නේ. උවහන්සලා ඒවෙනුවෙන් විපස්සනා පූරුවන්ගම සමතය වටල තියෙනවා. විපස්සනාව උගක් දියුණු කළ හමත් තමයි උන්වහන්සලටේ ඥාන සංපත්තිය පහල වෙන්නේ. එවගේම මහා ප්‍රඥාව විස්්තර කරන තද පොත්තු හඟගෙනවා. ශීලස් කන්දයැන් පරිපූර්ණ වශයෙන් පිරිසු දනගන්න වනගේ. එකටත් කියනෙ මහා්‍රඥාව. සමාදිිච් කන්ධයන් පිරිපපුුණව දැනගන්න වන ඒ එකටත් කියන්නේෙ මහා ප්‍රඥාව ඒකගේ මහත්තුූ ප්‍රඥ කන්ධයන් පිරිස දන්නවන ඒ එකටත් කියන්නේෙ මහත් ප්‍රඥාව. මහත් ත්ති කන්ධ්‍යයන් පිරිසඳාගනවාवाන එකටකැන්නෙත් හ ප්‍රඥාව මහ විමුති ඥාන දර් න කන්ධයන් පිරිසඳ ගන්නवाන එකටත් කියන්නේෙ මහත්තු ්‍රඥාව ඒගේ මහත්තු ස්ථාන ස්ථාන පිරිසිඳ දන්නवाන එකටක කියැන්නෙත් මහත් ප්‍රඥාව, මහත් විහාර සමපතිීම් පිරිසඳගන්න वाන එකටක කිය නෙත් මහ ප්‍රඥාව, මහත්තු ආරී සත්‍යයන් පිරිසඳගන්නवाන එක කියැන්නෙත් මහ ප්‍රඥාව ම මේ එකයි පින්නත් කොට ර විස්තර කරන්න. wartawan ගේ රි සිඳ න්න කටක කිය ෙ හ ාව හතු සම්යක් ප්‍රධ නය පිරිසි න ඒක කිය ෙ ාව මහතු ප පිරිසි න න ඒට කිය ාව හතු ඉන්ද්‍ර ිරිසිඳ ගන්න න ඒකට කිය ාව මහතු ලයන් පිරිසි න ඒකටක කිය ෙ ාව. ම ෝද ිරිසි න ඒක කිය ෙ ාව. හත්තු ආධ මාර්ගය පිරිිස ගන්න අනං ඒකටක කිය න්නෙත් මහ ප්‍රඥ්‍යාව. මහත්තු ශ්‍රාමාන්‍ය පල පිරිිසඳ ගන්න නං ඒකට කියන්නෙත් මහ ප්‍රඥාව. මහත්තු අභිඥාාවන් පිරිසඳ ගන්නව අන ඒකට කියන්නෙත් මහ ප්‍රඥාව. මහත්තුව පරමාර්ථ නිර්වාණය පිරිසින ගනී දැනගන්න අනං එකත් මහ ප්‍රඥාව. මෙන්න බලන්ද මහා ප්‍රක්ඥ්‍යාවට කොච්චර කොටස්තීනවාද. එකක සරලෝ විරක්මකයේ ම අත්ත දම්ම නිරෘත්ති පටි බා පිබඳව යම්ඥාන සම්පත්්‍යයක් ඇදද. ඒ ජාන සම්පත්ය ප්‍රඥාවයි. ඉලකට සීල සමාධි ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥ්‍යහන දර්ශන, යගේ තැනනො තැන ටනාටහන්න ධන්නාඥානය, ඒවගේ විහාර සමාපත්ති ධන්නාඥානය ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් පෙළ දහමි සඳහන්නනවාව මහා ප්‍රඥාවයනු කුමන්ද. මේවා බුදුරජාණ වහන්සනක තිවිච උත්තර ීතර ලක්‍ෂර. මහාසංගය වහන්සලා මේ ගැන සාකච්ඡා කරන්නවා. එතකොට පුතු පඥ්ඥා කියල කියන්නේ. මංගිතා ක තිරුි දැන් කියන්නේ පුතු ප්ඥා කියන්නේ. නානා ඉස්කන්ද ගැන පහළවන ප්‍රඥාව. නානා ඉස්කන්ධ පිළිබඳ පහළවන ප්‍රඥාව. ඒ කියන්නේ මේ පරූපස්කන්ධය වේදරස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්දය විඥ්‍යානස්කන්්ධය කියන එක පිළිබඳව තාමත්ම ගාම්භිරිතන්ත්‍ර ගිහින් ලබන අවබෝධයක් ඇදද ඒ අවබෝධය තමයි පුතු පඥ්ඥාව කියලා කියන්නේ. ඊඟට විපල ප්ඥාව කලිකන්නේ විපුල ලෙස පැතුරුණුම ආකාරයෙන් යමක අර්ථය ප්‍රතිවේද කරන්න දක්ෂරන් ඒකටකිෙනවා විපල වූ ප්‍රඥාවක්. එකත් අර මහා ප්‍රඥාව කෙනනකවාගේ පින්නත්ති කොටස්තේනවා සිය ගණනක්. ඊළඟට ගම්බීර පඥ්ඥාව කල ගැඹුරුවු ස්කන්ධයන් ප කකටරන ප්‍රඥාව. තවදගේ එකටක් කිවතින් මොකද ස්කන්ධද දෙක් තිවනි. ගැමුරු ධාතුඋන් හි ඥානය පවතිඉන්නේ ගම්බීර ප්‍රඥාවයි. ගැඹුරුූ ආයතන ඥානය පිළිබඳ පවතින්නේ ගැඹරු ප්‍රඥාවයි. පටිිනමුපාදය පිළිබඳව ඇති. ගැඹුරු ඥානය ගම්බිර පඤ්ඥාවයි. ඔය විදිහට ධර්මයයේ විධ ෂකන්ධයන් ධර්මස්කන්දයන් පිළිබඳව මිතර කතා කරන්නේ. අතන රූපස්කන්ධදය හාදී පංචස්කන්ධය ගැනයි. ඊළඟට අසාමන්ත ප්‍රඥාව කියල කියන්නේ. ශිල් සවපල ිම්පියයා ගැන. ලක වගේ බරතයේ නිශ්චය වශයෙන් දරගන්නා ඥානයට තමයි අසාමන්තඥානය කියන්නේ. එවගේම බරි ප දැට මතකන බෝරි ප්ඥ ්‍රතාාගත කියලා පිහඳනේ බෝරි පං්ඥ කළි න රාගය අභිභවනය කළ ප්‍රඥාවයි උන්වහන්සේට කිසිුත්ත තන කරාගයක් පහලවෙෙන නෑ ාගිතන හතේ බඳු කෙනෙක් යට කියලයි දැ මේ මහසන්ගේ හවන්සල සාකච්චා කර.

යහව ශීලේ පරිපූර්ණ කන්නවා මට මේ මොහොත තුළ සීලේ පරිපූර්ණ කරගන්න බැරිවුණොත් මගේ ආයුශාව සං වුණොත් මරණයට පත්වනොත් මට ඒ අවස්ථාව නැතිවයනවා කියල වේදන් සීලේ ආරක්ෂකරගන්නවට කෙනවා යුහු ප්‍රඥාව නැතල් ලහු ප්‍රඥාවක්. හාස ප්‍රඥාව කියලා කියන්නේ යම්කිසි කෙනෙක් මේ ශාසනය වැඩවඩනවනන් ශාසනයට බැසගනින්නවනන් හනිම ප්‍රීතියනං ශාසනය ධර්ම හිය දෙන්නේ බුදුන් වඳන්නේ භාවනා කරන්නේ. ධර්ම සාකච්චා කරන්නේ හරිම ප්‍රීතියෙන්නං අන්න අටිකන හස පං්ඥාය හාසකලික කියන්නේ සතුට කියනකයි ප්‍රීතිය කියනකයි. එය සතුටිං ලදදනනි සතුතුහෙමින් හැමේලාෑම ප්‍රමුෘධිතබාවේ යුක්තව ජීවත්වනවාට කියනවා ආස පංඥ එය ප්‍රීතිය බහුල කරගමයි ජීවත්වයන්න. ඒගේම ජවන් ප්‍රඥා. ජවන් ප්‍රඥා කලික කියන්නේ දැන් උදාහරණය කශෙන් ගත්තවොත් සියලු රූප වලතියන වේගවත් අනි්‍යය දකිනවා දැ පි නැති ඔබත් මත් අනිත්‍ය දකින්නේ සම්මුතියේ තියෙන අනිත්‍යය පමණයි. අහවල් ගහ මැරුණා. හවල් මනුසය මැරුණා. ඇලහවල ඉපදුනා එක සම්මුතියේදී. නමුත් පරමාර්ථයේ දී හැම්මක් ෂණයකම අපි ඉස්මුදුනේ පටන් දෙපත්ල දක්වා මැරමින් උපදිමින් මැරමින් උපදමින් තමයි මේ පවතින්. හරියට දැල්වෙන පහනක් වක් පහන දැල්වෙනවා පහන දැල්වෙනකොක් කියලා කියන්නේ. පත්ව අපට නිවෙන පත්වක පෙනෙන්නේ නෑමකට ඉතර වේගයිගේ අනිත්‍යතාව කිය එක සිද්ධ වේකනය නවා. ඒ නිසා ජවන ප්‍රඥාව කියනක පිනී විදර්ශනාව න ගැබුරු තනක් ගැබුරු තැන. එතකොට මම කියලා පුද්ගලයක් එක මොහොතක්වත් නොවෙනස්ස නොපවතිනා බව වටහගන්න නම් එයායට ජවට ප්‍රඥාවේ පාද තලේවත් එෙන්ට ෝට ජවට ප්‍රඥාව කියන්නට ටික්ක ප්‍රඥාව කියල කිව්වේ පිය ක්‍රේෂේකින් හිත දැවි දැවන්න වෙලා ට . ඒ දේශයාගේ ආදීනව ගැන කියදෙන බණක් දේශනා කන්නවා. නැත උපදේශයක් දෙනවා. ආදීනව කියල දෙනවා. වහම ඒක් දේශය කිසි දවසක නැවත නොනගෙටිනාකාරයයට සමූල ගහතනය කරගැීම මිහැකයිඇතිනවා තික්ක ප්ඥා තික්ක ප්ඥා කියන උතුම් ජාන සම්පත්තින් එකටික කරන්නේ. නි්බේදික පඤ්ඥා සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවේ පිළිබඳව මන අවබෝධයක් ඇති බව නිබ්බේදික ප්‍රඥාවයි. අපේ භාග්‍යවතුන් වහන්ස සමස්ත ඥාන සම්පත්තියෙන් තියෙනව නොවේද කියලා එදා මහන්සංග වහන්සේ සාකච්ඡා කරනව දංසපා මන්ඩ පේද. භාගිතන් වහන්සේ වැඩම කලායිතින්. වැඩම කරලා භාගිතු හඳ වදාරනවා සාදුසාධහූ ඔබ මගේ පමනක් නොව සියලු බුදුවරෙන් වහන්සේ ලග තියන ප්‍රඥා සම්පත්තිය කැනයිීමේ අවබෝධ ඇතික කරගත්තේ. නැත්නම් මේ සාකච්චාව කළේ මත්. අතීත බුදුුවරෙන්න් වහන්සේලා වගේ කූටදන්තවැනි බ්‍රාක්්මණයෝ සහය වගේ පරිප්‍රාජකය අංගුලු මාල ආදී යෝරු ආලකව වැනි යක්ෂෝ ශක්‍රාධී දෙවවරු භකාදී බ්‍රාක්්මණයෝ දමනය කරලා ඔවුන් නිවාන් මඟට ඉයොමු කලා. ඒ ගුණය ඔබ සීපත් කරනය එක ගැන මට හරි සතුතුයි. භාගිතන් වහන්සේට ද පැහැදිරි කලාන්නේ ඔබහන්සිේ ප්‍රඥාපටයුක්ව ගැන සාකත්්‍යය කළේ කියලා. භාගිතන් වහන්සේ වදාාරෙනවා. අදන මේ අතීතයේත් බම බුද්ධිහෙනත්ම් ප්‍රඥාව පරිපාගයට ගිය කෙනෙ. ඒ මුල පෑදුපු ගමන් භික්‍ෂන් වහන්සලා ඉල්ලීමක් කරනවා අනෙන් ස්වාමිනි අපිට අතීත කතාව පැහැදිලි කරල දෙන්න දැන් ඔන රජරු අතීත කතාව පැහදිි කරන්න පටන්ගත් බුදුරජාන්හන්සේ අතීත කතාව පැහැදිලි කරන්න පට ගන්නවා භික්ෂන් වහන්සලට. අතීතයේ මිතිලා කියන්න නුවර වේදයහ කියලා රජජුරු රාජ්‍යකම් කරන කාලේ. එතුමාට හිටිය පන්ිජෝ හතර දෙන රබන්ක තියාගද සේනක පුක්කුස කාවින්ද දේවින්ද. කවුද හතර දෙෙන සේනක පුක්කුස කාවින්ද දේවින් දෙකෙන හතර දෙෙන. කාටද හිටිය පුර හි බන හැටියට වේදෙහ ජරුවන්ට වේදෙ රජුර හිටිකොඩ මිලා කකින නගර. දැන් බොරිසත්තුව මේ සසර ගමනේ සැරිසාරයන අතරත මේ රජුරු රජගන් කරන කාලෙ ප්‍රති සන්දය ගන්නවා. ප්‍රසන්දය ගන්නේ ති දව ලොකන් විල්ලි චුතවෙල. ඒ දවස්සේ පැරදා රාත්‍රයේ අර රජරුව හිනියයක් දකිනවා. එකැක පිහහිනමයින දෙගටම කතාගලේ රජරුව හි නියත් දකිනවා ොකද හහිනේ. රජගෙදර මිදුලේ හතරකොන්නේ විශාල ගිනිිකඳු හතරත් මහප්‍රාකාරයක ප්‍රමාණයෙන් පැනනගිලා දිලිසනව දැක්කා. ඒ මැද්දෙ කනාමැදිරියෙක් පමණතරන් ගින්නක් කුඩාවට හටගෙන. ඒ මොහොතේමාර ප්‍රධහන බලවත් ගිනිකඳු පසාරු කරගන්න මැඩගන්න බඹලොවත එක්ම ඒ අ කනාමදිරියෙකෝගේ පටන්ගත්ත ගිනිකන්ද විසිරිල පැතිරි ලගිය. මුළුත් සක්වලම බබලුවල යාලෝකයේ පැතිරෙනකොට අටවා විශත්‍ර කරන්නවා භාගත හොඳ පහැදිලිකන්නවා බිම වැඩිච්ච අබෑයටයක් වඩක් පේනවා කියලායි. පුංචි එලියෙන් පටන්ගත්ත විහිිදිච් ආෝක හැටි බල. ඒවගේම දෙවියන් සුහිත ලෝකයා මල් මාලා සුවඳ නොයක්කාකාර ගෙනල් අර ගිනි දැල්වලට පූජා පවත්තන. ඒවගේමර ගිනිදැල් අපරි ඇවිදි නොමිනිස්සු. රෝම කූප එක්වත් පිච්චෙන්නේ නෑ. පලන්නුක අපූරු හීනයක් නෙහද. කොසල් රජුරු වගේම මේ රජජුරුවත් මේ හීනේ දැකලා වේදහෙරජජුරු බයට පත්වෙල ඇැති අරගෙන කල්පනා කන්නවා කුමක් වෙඩ දෙ යන්නන්නේේ. ඒොහොම ට හිතල්පනා කරන්නොටම එලි වැටුුණා. පණිත හතරදින උදේෙන් ඇවිල්ල දෙේවන්නහන්ස කොහොමද සුවසේතරපුණාද ආචාරවරුණේ මට සැපයයක් කොහහින්ද මං මෙන්න මෙවගේ හීනයක් දැක්කන්නේ. දැඟපි දන්නවා පනිවරු හතර දෙනෙක් කිටිය. කෞද සේනක පුක්කුස කාවින්ද දේවිදකිල. එක පලවෙනි සේනක පනිවරය ඔන්න කතා කරන්නවා. රජතුමනි බයවැෙන්්ඩිපා මේක බන්දර හිීනයක්. අපට හීන පේනගේ තිීනලකොට දියුණෝ පි ේතුවනවා යම්ම මිගි සමහරවා පිරිහෙන හේතු සමහරද දෙව විපත්ති වනවා හනවසින් තියනවා. මේකින් අභියෘධයක්මයි වෙන්නේ. ඇයි එහෙම කියන්නේ. මහරතුමනී පන්දිිතය වූ අප හතර දෙනා අභිභාවනය කරලා ප්‍රභාවෙන් තොරකොට අන්‍ය වූ පස්සනි පන්ධිතය පහල වෙනවා. අර විිතුල මැද්ධතච පුංචි ගිකතුර ගිනිි පුරෙන් මේ මතක් කරන කාරණාව. හතර දෙනට වඩා ත ප්‍රබල පනිවරය පහළ වෙනවා. දෙවියන් සහිත ලෝකයේ අසමාන වූ අසම වූ දුහුර ඇත්තේය. ඒ දෙවියන් සහිත ලෝකයේ අසම පුද්ගලයකය දැන් කොහෙදන්නේ. මහරතුමනේ අදේතුමගේ පිලිස්සඳ ගැනීම සිද්ධ වෙනවා. දිවසින් දුටුවක් වගේ කිව්වා. රජුරු ඒ මොහොත ඉනල මේ වචනින් සීපත් කරනවා පස්සනි පනිවරය පහල වෙනවා ඕන දෙවරු බ්‍රාක්්මය ක්කොෝ වන්දරමාන කරට පනිවරය පහල වෙන මිතිලා නගරේ දොරටු හතරත්තින පැසු යවමැතුන්ගම දකුණ යවමැතුන්ගම උතුරු යවමැතුන්ගම ආදී නියම්ග හතරක්. ඔය අතරේ ජවමැඳන්ගම කියලා එකක් තියනවා ඒක හිටිය සිරිවඩ්ඩ කියලා සිටිතුමේ. සිරිවඩ්ඩ සිරිතුමාගේ බිරිඳ සුමනාදේවියයි. ඔය කියන දවස රෑ සුමනාදේවිය ගැබ් ගත්තා. අන්න මාරජරුව හන දකින වෙලාෑම තමයි තවදතුසා දෙවුලෙන් චුත්‍රවෙල ඇල්ලා. ඇගේ කුසේ බෝරි සැත්වන්හසේ පිසනකත්. ඒකම පෙරම්පුරාගෙනන ක්ඩායම හැමදාමත් පිවති සංසාරය කොයි තරම් භවයකට ගියත් ඒ හැම භවයකම සත්ව කලේ පන්නත් මනස්ස කොලේ පන්නත් දව කොලේක උපන්නත් මෙ කෝම සමහයක් වයෙන් සසේ නය. පෙරම්පුරාගෙන නාය. දැන් බෝසත අන් වහන්සේක පෙරම්පුරාගෙන නය තෞතුසා දිවලෝක අප ප්‍රමාණෝ හිටිය. ඒ අප්‍රමාණ හිටපු දහසක් අෞතුසා දෙවිවරුත්. ඒ දවසමැවිල්ලා නගරේ අනෙක් සිටුවරුන්ගේ. උපසිටුවරුන්ගේ ගෙවල්වල බිරිින් දෑවරුන්ගේ කුසේ පිලිසිඳ ගත්තා. අපිට අදට එතකයි සාකච්චා කරන්නට ඉඩ දැබෙන්. එතැන් සිට ඉදිරියට අපි තාරසවත් වූ මේ කතා පොත විවරණය කරගන යන්න බලාපොරොත්තුවෙනවා. අද දවසෙත් මේ ධර්මදේශනා ේදායකත්වය දරණ පින්නතුන්ලා සහිපත් කොට පින් අනමෝදන් කරන්නටයි සූදාන. අද දායකත්වය දරන්න අපේ මනක ගුණසේකරපුතා තමන්ගේ දායකත් තුලින් බලාපොරොතු ෙන්නි පසු යම්ර් මාසි. ට න්ගේ න්දි ෙ තරන. ගේ දරනී මවපියන් වහන්සේල සහිපක් කලතිවා දිිත ගයාශාන් ගුණ සේකරමහත්ම ස ජ සි වප න් වහන්සල දෙ පනට පින් අන මෝදන් රලා ි ද රන්නට මගේ මවපියය නිෙක් ේවා නිරෝගේ පත්වේවා ීර් ගයෂ ලබන ජීවිත ඇත් ෝ ේවා කියල පුතා ප්‍රාත්න ඇයි තාේ මවපිය විවරන හමදාම ජීවිත ල බේව. ගේ . සඳමල් ගුණ සේකර සොහෝ යුරාණන් ටත් පුතා ආශිර්වාද කල තිීයෙනවා. සියලු ඥාති හිතමිත්‍රාදීන්ට නිරෝගකිිසුවයේ ප්‍රාථනා කරල චිරජීවනේ ප්‍රාථනා කල්ල තියෙනවා. එවගේම අභහවෙට පත්වන ආනන්ද ගුණ සේකර මහත්මානන් මනිදාස ජයිසිංහ මහත්මානන් සුභරත්නමැණිකි මතාව විමලා ජයිසිංහ මාතාාව කියනේ මුතුන් මිත්තනියන්ට.

ශේෂෙන්නිු බව නිෝග බව සුවපදව ලබේවා, සියලු කළපුතට සියලුආරක්ෂාව ලබේවා, පුතා තබන තබන පියවරක් පෙවරක් පාසා ජීවන ගමනේ, සාර්ථක ප්‍රතිඵල නිලාගැනීමට මේකු සල සම්පත්තියේ උපනිස්ශ්‍රේවේවා කියලා ආදරෙන් කරුණාවෙන් මෛත්‍යයෙන් ප්‍රාථරගවා. අකා සට්ටහජබු මට්ට. ඒේවා නාගා මහිද්දිිකා පුුණඥන්තන් අනුමුහෝදිිත්තුවා ිරංග රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරංගරක්කන්තු සම්මමා සද්ධහමදේශනං සිරංග්‍රක්කන්තුු සම්මා සම්බුද්ධ සාාවකන්තිී. උබැහැමට සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු පිහිටයි. සාධූ සාධෝ සාධහෝ මෙනෙත් පාමුල ධර්මානු ශාසනාවයි එලෙස නිමාවට පත් වනේ. ධර්මය කියන්නේ කවදගත්තා කොහොමගත්තා කොතන දිගත්තත් ජීවිතට බොහොම ලඟයි සමීපයි ජිවිතය හසුරුවන ප්‍රදහනම සත්‍ය මාර්ගේයයි එවතුම් සත්‍යය මාර්ගයේ අපව හික්ම වන්නට අපේ අඩු පාඩුකම් අපටම පෙන්වාදෙන් අප යායුතු නිවර්ධමාවත මේ යයි වටහාගන්නට මෙධර්ම දේශනාව මහා ශක්තියක් මඟ පෙන්වීමක් බාට පත්ව වනා. එවතුම් ධර්මාණු ශසනාව සිදු කළ පෝචනය වන්දනීය කැටවල හමමාලෝක නාය කාහමුදුරන් වහන්සේ නිදුක්වේවා නිරෝගීවේවා දිීරිකකායි ශපේස්වාමන් වහන්සේට ලැබේවා. උතුම් ධර්මේණියලි උතුම් ධර්මයේ පරව නිිෂ්ටාව නිර්වාණ සොවය අත්තුවිදින්නට මෙ කුසල ධර්මය හේතුවේවා කිය අප්‍රාර්ථනා කරමින් මෙත් නෙත්තාාමුලින් විරාමයකටගේ ල අපි ධර්මසාකච්ඡාව සොමගින් නැවතත් සමඳ වෙන. රැඳන්න නෙත් සමග. අයිබවන්න පී නැවතත් මෙත්නෙත් පාමුලයි ආරම් වන්නේ ධර්මසාකච්ඡා ආරම්භ කරන මොහොතේ මර විාමේයට යන මහොතේ ඔොබට සිපත් කළලා වෙරලින් ආරම්භ වෙලා තමක්‍රමින් ගැඹුරට යන්න කියලා. වෙරලි ඉන්නකොට අපිට හරිම ලස්සනට මුොහුද පේනවා. අපි දකින සාමාන්‍ය ලක්ෂණක් ඉමක් කොනක් පේන්නහ අනන්තය පේන්නේ ඉතිං එතකොට අපි හිතන කොච්චර දුර ඇද්ද කියලා හිතිං හදාගන්න දෙයක් තියෙන්නේ බහිරින් දකින්නන හැබ වතුට බැහලටිකටි ැඹරට යනකොට මුදු පතුල පේනකට අපි වතුර මතු පිරිින් දක් දට වඩ හත් පසිම වෙනස්වරූපයත්තමයි මුහද යායටට තියෙන්නේ.වගේම අද දේශනහවත්මට තෙන්නේ හටම සරල තැනකින් ශ්‍රද්ධාවෙන් පටන් ගත්තේ ශ්‍රද්ධාව ගැන්නේ මනිසුන්ගේ හිත. මේ කොසොල් රජ්ජරුව දැක්කපු හීනදාසේ අවසාන සීනයක්ත් එක්ක. අපි ඉන්න සමාජ පසුබිමත් ගලපලා මිනිසුන්ට කාලීනව ධර්මය මුසු කරන්නටත් උත්සාහඇත් තමයි ධර්ම දේශනාරම්භයේදී අප හමුදුරංග දේශනාව අන්තර්ගත වනේ තුළ බොම සැහැල්ලුවෙන් හිතේ ශ්‍රද්ධාවක් ගොුණු කරගෙන අපි ධර්මය හගෙන හිටිය. ඒකමක්ක මේ නර ගැඹුරට ගියාවගේ අවසානය වෙනකොට එය ප්‍රඥාව විග්‍රහ කරනකොට මට හිතුනේ ප්‍රඥාව ගැ අප දැගෙන ට මොක්ත්ව කිය. ඥාව කියන්නේ ගැඹුරු තැනක් කියල දන්නවා මිසා ගැඹුර මොනවගේද කියලා හරි හැටි පැහැදිලිවුණනි නහෙමිච්චර කාලෙකට මිදේශනාවල ඉදිරි දේශනකිහි පිස්්‍රවනය කන්නකට තවත් අපටය හොඳින් දැනගන්නට, ප්‍රතිලා අවබෝධයක් ලබාගන්නට හැවකාශයක් ලැබයි මහිදන්න එකතම අආශ්‍යවෙන්නේ දැන් පිහදුරන අධසාචාරමක මොහ හන්ස ඔබහම ෞරුවවෙන් මස්කාරපුරකු පිගු ලබනවා මේම පාදකරගන්න සාකච්ඡාරම්භේට. හේතුව දැන් අපි. ධර්මය මතුපිටින් දැකීම සහ ගැම්ඹුරට කිදාබස බැලීම. ැ බොහෝ වෙලාට ඔබහන් සතකම පෞද්ජිලික්ව මේ වැඩසට හන් අතරතුර කතා කරනකොට ඔබහන්සේ කිව්ව මෙ මොනවද අපි දැනගෙන හිටිය දැන්තමයි දකින්නේ කියලා. සහ විවිධ නාමයන් උදෙසාව උපාදීන් උදෙසා කරන අධ්‍යාපනය තුළ ධර්මය දැනගැනීමහි. ගැඹරට කිදා බැහල මේ ප්‍රඥාව ගැනමු වහන්සේ මට පෙන්නු මෙන්න මේ පත්තික ඔක්කොම කියව්වා. ඒතල් තුලින් දමයි මේ දැනු නතම්ප්‍රඥාව පිළිබඳ මේ වගේ දේශාවක් කරන්න හැකියාවක් ලැබුණ කිය. අපි සරල තැනක හිඳලා බලනවාට වඩා ගැබුරේ හරි යතහර්තයක් ව නොනත ගැඹුරේ හරි පැබලත්වයක් පේනවා අප ප මුදුරන මේක වර්තමාන සමාජයේ ගිහින්ට වගේම භික්ෂූන් වහන්සේටත් වැදගත් නේත. භික්ෂණ වහන්ස සාමාන්‍ය දේශනාවලදදි අප ොහොල්ලාවට දකිනවා ගැුර කාා ාචයනවාමන්හසලයින්න ගැඹුරෙන්ම ධර්මය පහැදිරිිණනිුවන්හන්සලති ඇැ සරලමතු පික පෑැක පමණ ධර්ම දේශනා කාලයක් බොහෝ වෙලාවට හිමියේ එය කාලයආාවරණය වන දේශනාවක් බවට පත් වෙනවා. නිු හොතුට පත්න හරි සරලව බනටික හගත්තා කියලා. හැබේ එතන නැවතීම කොතේ යෝග ද පේ ජීවිත. මොකද මනුෂ ජීතයක් කොයි මහතේ අයි ලබදකි අපිදන්න හන. මේ ලැබිච්චවෙලාවේ ඒ ගැමරට කිදා බැසීමට නම් අපි ධර්මය ප්‍රගුණ කලයතු ආකාරයයක්ත්වය නවද. අපි සසාකච්ාරම්භේදය පිළිබඳව. ගහි අපටත් පැවිදි ඔබහන්සේට වඩ වය ස්්‍රාතර අඩ බොහම ධර්මක කැවති වාමන්හන්සේරත් වැට ස හස්්‍රවනය කරනවා න්හසලට ත්හොඳ මග පෙ මබට පත්වේ. බහන්සගේ දැකීමත් එක් ලබාගත්තු පරිඥාණය පිල්ිබඳව වික්‍රා කිරීම අවසර අපි ස්වමිනාන්ස. සැදහැගුණෙන් ප්‍රඥාව කර ගමන් කරන්නට ජීවිතගමන ආරම්භ කල ශ්‍රද්ධාශීලී ගුණවන්ත පින්නතුනිි. මගේ භාග්‍යවතුන් වහන්සේගේ වදන් දෙකක් තියනොයකිල දේශනා කන්නවා. දේ සච්චාන අක්කාසි සම්බුද්ධහෝ වදතන් වරෝ. සම්මුති පරමක් තංච තතියන් නූප ලබ්වති. මහනද මම සත්‍යය දෙකක් දේශනා කරනවා. එකක් සම්මුති සත්‍යය ඒක දේශනා කරන මතුපිටින් දකින්නයි. ගුණ දහම් වගේ වර්ධනය කරගන්න සීලයේ සංවර්ධනය කරගන්න පරෝපකාරී වන්නට තමා ලෞකිකෝෂයෙන් ගත්ත හම අභවෘති කර ජීවිතයක් ගත කරන්නට ඕපනා කරන උපදේශරත්්‍යයක්න් සම්මුතිය තුළ මා දේශනා කරනවා. නමුත් මා. බලාපොරොත්තුවන උත්තරීතර තැනට යන්නට නම් පරමමාර්ථදේශනාාවකුත් දේශනා කන්නවා. එනිසා සම්මුතිය පිහිට එතන නොනැවති ප්‍රඥාව කර ගමන් කළ යුතුමයි නිවන්දකින්න වලාපොරොත්තු වන ශ්‍රව් ප්‍රඥාව කර ගමන් කළ යුතුමයි. මොකද ධර්මය තියෙන්න්නේ ප්‍රඥාව තුළ ධර්මය දකිදනග එහෙනම් ප්‍රඥාව වගවර්ධනය කර මත දාරන . අපි තුනු ලස්සන මුල් වට වවපු බැම්මක් බැඳපුු නිඳක් තියනවා. එ එකකොට තික ඇතිනට බැනකට හරි ගමණියයි ලසනයි බැමකු තියෙනවා එක ලිඳක්. එක අන්තුර ගණඩ පුළුවන්. නමුත් ඒක දිහ බැලුවයි කියල පිපාසසි සංසින්තෙන් නේවත් මොකට දෝකන්න හැකැඇව ලැබෙන් ඒවත් වතුරටි කන්නාගන්න ලැබෙන් නවත් මොකුත්මනෑ. එහෙමන මොකද කරන්න න නිඳ ලංගටක හිල්ල ඒ වතුර ගණඩ තියන යමිහි මාධ්‍යයක් තියනගේ මාධ්‍යිය භාවිතා කල්ලා ලිින්ද ඇතුලෙන් වතුරට ක එලියිට ග්ඩ ෝ නෑ. අන්නේ ලින්ද ඇත්තුලයෙන් වතුරුටක එලියට ගන්නට තියෙන ක්‍රමවේදහය තමයි පුත ඇහුවේ. දැඟර ලින්ද පතුලි කිිලිමුකෝ වතුරු තියන්නේෙ ලිගි කැටයගේ වතුර තියන. ලනුවදදාල බාතියක් දාලාවන වතුර ගන්න. එහමන අපිට මේ ප්‍රඥාවහෙවත් පරමාර්ත ධර්මය හෙවත් ඇතුලාන්ත ධර්මය දකින්නට ඕමනා නම් සමාධී සංගර්ධනය කරන්න ඕනෑ. සමාධිය සංවර්ධනය කරගත්තුූ කෙනකුට තමන්ගේ මේ තියන ්ලෝකේ බලන්ට තියෙන ඇස දෙකට වට තෙනි ඇසක් මතුවෙනවා. තෙවැනි ඇසගේ ලපියට සාමන්‍යය නම් කරමු. ඒ තෙවැනි ඇසට තමයි ගැමුර පේන්නේ. ෙවනි අස තමයි ගැමුර පේන්නේ දැන් උදාාරණ කසේ මංකිව අපේ රූපස්කන්දහේ තියන ෂනික වෙනස්වීම. අපකකිවෙේක් ෂනික අනි්‍යය කියලා. නැතක් ෂනික බරණය කියලා එක් ෂණික බරණය දකින්න බෑ. වි දෙකට බලන්න පුලන්ඇන්නම කද සම්මුති වසින් ඇතිවෙන මරණය නමුත් ක්ෂණක මරණය දකින නගද කරන්න ඕන ඒ ඔස්සේ හිත යම් කිසි කමටහනක පිහිටවලා හිත එකන් කරගන සමාධයේ සංවර්ධනය කරගන අන්නේ සමාධය තුළින් අරිිෂ්ඨාන කරන්න ඕන මම රූපයාගේ යතාාර්ථය දකින ප්‍රඥය සතු කරගන්න ප්‍රඥය සමතු කරගන්න රූපයාගේ අතාාර්ථය දකින මොකද රූපයාගේ අහර්තය රූපයාගේ යතාාර්ථය සතරමහදහතුන්ිය සතරබාධාතු වල ය අතාාර්ථයකුමන්ද හැමක් ෂණයක් පාසාහපසිද්ධ වෙන විපරිනාාමත් ස්වභාවේ. ඒ විපරිනාාම ස්වභාවය කෙනෙක් දකින්නට තමන්ගේ හිත සමාධිය හරහාගෙහින් විදර්ශනාවට යරවානක්. අන්නයා ප්‍රඥාවේ ගැඹර දකිනොයි. වෙන කිසිම ක්‍රමයක් නෑ ප්‍රඥාවේ ගැඹුර දකින්න ට ප්‍රඥාවන් දකින්න. පුදුොරු වදාලේ පඥ්ඥාවන්තස්ස අයන් දම්මෝ නායන් දම්ම දුප්ඥස. එතැනින් මෙපිට ඉන්න ඇයට මගේ ධර්මය ගැවුර පේනෑ. ප්‍රඥාව අත්‍යවශ්‍යයි පර්මාත ධර්මය දකි. එකනේ ඒ ප්‍රඥාවන්තසායන් දම්මෝනයන් දම් බෝදු ප්ඥසූ කියන්නේ මේ ප්‍රඥාව ඇතිකර ගන්න නම්. පනතන් ප්‍රඥාවන්ත වීමට නම් මේ ධර්මය මේ විදියට මර වහන්සේකිපු ප්‍රඥාව සඳහායන අනුපස්සනාකමයෙන් අධින කළ යතුමා අධින කළ තු දැ ඒකට වත්රමයක් හැට සුතමේ ාය දහම් අසාසිටීමෙන් අර්කයෝ ප්‍රඥාය සතු වෙන. මතු පිටින් පේන දේට වඩක් ගැඹුරක් එයාට දේශනාව තුළ දේශනා නොවුනත් ගැඹරු කරක් එඒයට වැටහිෙන්ට පටන්ගන්නවා ඒක මෙහෙම නම් මේ එකත් මෙහෙමයි නේ දැන් චුල්ලපන්ත හංුක මේ සල්ලු අනීතය එහි ඇල්ම හල යුතුය එචචරයි දුන්නේ තෙවනිස මතුවට කරුද හැම්මදේම මේ බඳුමය මෙ මගේ කමටත් එකැනි සමාධී හිතකට ඔය ධර්මය ඇහෙනකොට ඒ අපි මනසිං ගැම්බුරට කිදාා බැහැල්ලා විමර්ෂනය කරන කොට ප්‍රඥා ම ඇමතුවේ කර ප්‍රක්ඥාය මතු වුව කට බදු හන්ර න් පොට ල පිමත් විර න ර තකට සබබේ සංකාර අනි චාති. යදා පන්ඥාාව පස්ස අන්න ස සියලු සංස්කකාර ධහරමන්ගේ අනිත්‍යය දැක්කේ මකෙන යදා පඥඥාය ප්‍රඥාවෙන්න් දැක්කේ පස්සති කැන දකිනවා ොකගේ දැක්කේ ප්‍රක්ඥාවන් දක්කේ ඒක කොට . ප්‍රඥාවෙන් දකින්න නම් එක්ක අපිට පෙර පුහුණුව අ තිබියුත් නැතන් සංසාරික පුරුද්දධත් තිබියුතුද. නැත්නම් ඒ දශනා කරන දේශනාවල අන්තර්ගත වියයුතුද. කොහොමදී ප්‍රඥාවවධි කරගන්නට හිත සමාධිමත් කරගන්න දැ ඔබහන්සේම සිහිපත් කලා ත්‍රිපිටක පොත් වහන්සේ අත් දෙහෙනයක් කලාට වඩා තව අපි පසුව ඊට මූලාශ්‍රවන අනෙකුත් ක ධර්මකාරණන්තර්ගත ගන්තයන් පරිශීලුණනය කළයුතුය කියන. තකොට ඒ පරිශීලනය තුළ ලබාගන්නා වූ අවබෝධයෙන් කරන දේශනාවක් අහගෙන ඉන්නට ඔබහන්සේකන ප්‍රඥයස මතු කරගන්නට පහසුවක් වෙනවා. එක භික්ෂූ වහන්සේ ගතේ ලොක කාර භරියක් තියෙනවා ධර්මය දේශනා කිරීම ඕ දැන් මර් දේවදහ ශෝතයෙන්ට අද ධර්මදේශනට ගන ගත. රිත හාමුදුරුවන් හන්ඩේකිවම ධර්මචාරිකාවයන්ද. එකට හන්සගේ බහන්සවෙලා ධර්ම පරිග්‍රහණය කරති බිහිතුයි. පරිග්‍රහණකෙන හාත් පස නිසිලෙ ස අවබෝධ කරති බිහිතුයි. එතකොට ඔබහන්සේලාගේ ධර්මදශල පටුත්වය ආගරඉන්න කෙරෙකුට ්‍රද්ධාවවශ්‍යයනන් ්‍රද්ධාව සංවර්ධන කර පුළන්ගෙන්න්න ඕන. ්‍රද්ධාව වශයනන් ැෙ ්‍රද්ධාවවශ්‍යයි ශ්‍රද්ධාව දියුණු කරගන්ට සුදුසුකන්තිය දැක ්‍රදධාව දියුණු වෙනවා. සමාධයේ දියුණු කරගන්න ඕනාගේ සමාධය සංවර්ධන වවා. ප්‍රඥාවති වුණු කරගන්න ඕනගේ ප්‍රඥාවදිර මේ එකෙන්මයි මේ කටයුතු සයාල සිද්ද වෙන්නේ. කිරිතේකට සීනි දැම්මම කහට රහත් දැනනවා පැඩිහත්දන. පරිදහත් දැන. කිරිදහත් දැනනවා. එතකොට දැන් වැඩිපුර සීි ඕනෙක් කනා කියෙන සීනි මදිනේ එන ව සීන්ටිකත්න්න ීනි වැඩික්නා කියනවා සීි වැඩිදේ. දැන් එකම තේකෝප පෙතව මේක තියෙන එකම දේශනය තමයි ශ්‍රද්ධාව තියන්නේ? එකම දේශනාතමයි සමාධය වැඩෙන්න්නේ එකම දේශනා තමයි ප්‍රඥාව වැෙන්න්නේ මේක බනක් අහෙන ඉන්නකොට පහලන සුතමයි ඥානයස භාවය එන චින්තාමේ ඥානය එහෙමයි. ගැබුරට යනයිකිල කියගේ තේරු මේකයි එතුරට භාවනා කරන ජෝගයෙක් නම් භාවනා කලා හැබෑම් සති භාවන මාස් භාවනා භාවන තියෙනවා අනිතිපතා කරන භවනතියනවා ඒවගේ යම්කිසි හැබෑ යතාර්යදකින්න පුුවන්තරමට භාවනාව කළ අනං එයට අරකිපු ස්්‍රත්්ධාව සංවර්ධනය වෙන්න ඕන? සමාදී සංවර්ධන වදඩෝන ප්‍රඥා සංවර්ධන න්න ඕන ොටි කරන සීල සමාධී ප්‍රඥා සංවර්ධන වන්නෝඕනෑ ඒතමන් ක්‍රමෝපයයි වෙන ක්‍රමෝපයයක් නෑ ඒකන් හැර වෙන බාහිරව උඩින් ගෙනල් එකපාරට මතාරණ කමයක් නැහ න මේ මේක බුදුන්ගන වැද හිටියට ගල් පහ පූජ කකර හිටිය සිදතෙන කන්න මේ ධර්මය තිල්ල වරට ඉඩ ලබෙන හැමවෙලාකව ැඹරට අන්න ෝන ඒන්න හමුඳර ප්‍රඥාව පහල වෙනවා නම් කෙනෙකුට. නිමේශයක දි හරි ශ්‍රද්ධවයි සමාධයයි පහල වෙලා දයන්නේ. එහෙමන තුව ප්‍රක්්‍යාව සමාධී විසින් තවයි ප්‍රඥාව දරා සිටින්නේ එතකොටට සමාධය දරා සිටින්න සීලේ තුළි එනිසා තමයි මේ ල්යන්නේ සීලේ පතිත්තහයි නරෝස පං්චෝගන කතවුරු කියන්න. එත සමාධීගැන කියන්නවා දෙනෑ ශීලේ හරි පිහිටිය අනන් ය සමාධී වැඩි සීලේ පතිත්හ නරස ප්. ඒ සීලේ පරිපූරනත්තන්ගේ යට ප්‍රඥාව වඩන්නම බෑ සීලේ දුස්සීලනක් තබන්ට දැනම් මගේ සීලේ කිලිටි දාා කියලා එඒයටත් සමාදීවත් වැඩන්න අඩුගත්. ඔ නොකතන පාඩ මොකද මේ මිනිස්සු කියනෝ සිල්වැඩක් නැහැ. එහනත්තන් ස්්‍රද්ධව වැඩක් නැහැ. අපි කෙලිම ප්‍රඥාවට යන විදිහයි හදාගන්නවනකි ලැබයි කොහම ගියත් ඔය පිල්ිවෙර තමයි තියන්නේෙ. එක ඩිමේශයක වෙන්න පුළුවන් හෙමනත්තම් යම් කාල ප්‍රාන්තරයකිදි වෙන්න පුළුවන් තමගේ ජීවිත කාලේම වන්න පුළුවන්ගෙති. හහ ප හම යන්න දැන්ත දහරනය කත් අප සීලෙකට පදවස සමතය නැක හිෙ. නමුත් එයා සීලයනු සංවරයය ඇත්තට කාය සංකාර සංසින්දනව පලවෙනි. ඒටමට දුවමින් පනිමින් කොරන් පුල වට නෙවයි කැම්රට යන එක තැනක ඉන්දෝන හරියට නිකං චංචලවෙච්ච ජලයෙන් මූන බලන්ඩ වරවාගේ ජලයේ නිශ්චල වෙන්ඩෙ පයි හම. ඒවගේ කාය සංකාර් සංසිීන්දනකොට වචී සංකාර සංන්සින්දනකොට? මනෝ සංකාර්ර සංසින් දෙෙනවා. සංසින්දුනු මනෝ සංකාරවලින් තමයි. අර කියපු සමාධිය අරමුණු කරන්න පුුවන්ගන්නේ අර කියපු ධ්‍යානය අරමුණු කරන්න පුළන්ගන්නේ. ඒ ්‍යාන ඉදලා එකක් ගතාවට පැමුණු අර පස්ස තමයි බලන්න පුළුවන් මෙන්න මේ ලෝකය අතාර්ථයමකත් කයන කුමද සිතයන කුමත් ලෝක යන කුමත් ලෝකයේ අතාර්ථය කුමද ඔය කෝමදකින් පුළුවන් ශක්තිය ඇතිවෙන්නේ අද ධ්‍යානට මේ එක අගතාවවෙට අපක් කෙනනට එය දකින්නේ මොකක්ද හැම්ම දේකමතියන්නේ අනිත්‍යය මිස අන්කිසිවක් නැත. ඒ අවබෝධය ලබා ගතර පසය ප්‍රඥා පටුත්තුවයට පැවිනිිච්ච කෙනක් ව. ඉතින්ඒ ප්‍රඥා පටුත්තු වය ප්‍රඥාවට බැසගත්ත කෙනා ඒ ප්‍රඥාවත් විවිධ ප්‍රාන්තර තිබෙනවා කෙන කාරණය අද ධර්මදේශනාවේදී. න ද දි දේශන ත් ුව හ ර ඔය ප්‍රඥා වර්ග සියල්ල තුළ ම හස ීපත් කළලා ප්‍රඥා වර්ග හිපියා හතක්. ඒ සියල්ල තුළ සත්්‍යේ සියල්ල තුළත්වෙරලා තිබෙනවාද. නැම් ලෝකයේ තිබෙන්න වූ සචේතනිි කචේතනික යම් දෙයක්තියෙනවාද. ියල්ල ්‍රඥාව පටත්තුවට අන්ර්කතු වේ ඔබම ප්‍රඥාාව ප්‍රබේර ොහක් පැහැදිි කලා එතොට ප්‍රඥාව ප්‍රබේද දොලහට අන්න්න තියන මාර්ගහතකු දේශන කළ හ සතනු ප්‍රසනාවට ඒ සත්්‍යනු පසනාව අනු පසන හත වන්නට පස පණඩිතියගෙනක් පහලනකවා පන්ඩිතියගෙනක පහන පස ජාවන ප්‍රඥාව පහල වනවා හසු ප්‍රඥාව පහල වෙනවා ඊඩ පස යන ප්‍රඥාව පහල වෙනවා. එතනින් එහට තවයන අතුරු ඒ සියල්ල තුළම තියෙන්න්නේ යතාාර්දයේවිීද පැතිකඩ. ඒ අවබෝධ කරගත්තා කැන මුළු ලෝකයම තමන් දැනගත් හ සමාන අපතීතය අනාගත්තය අවර්මානය ක්කොම දකින ඔක්කොම දනගන්න එතකොට අපි අනුපස්සනාවට යම් තැනක් දුන්නාද ඒ තුළින් අපිට මේ තිබෙන්න්නවූ තත්වන්ට හිතවඩන්න පුුවන් ඇතරම් පුළුවන් බලනිතින් ධර්මය කොච්චර ප්‍රක්ටිකල් දනතම් ප්‍රයෝගිකද කියල සහර කියනවා මෙහි ප්‍රායෝගික තත්ත්වය තමයි ප්‍රශ්ය කියලා වර්තමානය කියනවා. අපි සාමාන්‍යයෙන් විභාාවන කරන්න ගැට පස්සේ. ඒ ප්‍රපඵල ලබාගන්න ගත්තාය කියර වර්තමාන හැබයිතින්ගේ ප්‍රතිපල හනව පිහ ප්‍රතිඵල හහිනවන්න බහෝ වෙල පිදක්නද බොහෝ භාවනා කරන ස්වාමන්හන්සරයින්න ගිියොත්තිඉන්න. එතකොට අනි පසින් ධර්මයට බොහොම කැමතිව ඒ අටයුතුබල ජීවිතය වැඩි වශයෙන් කකාලය දවාගනරන ඇති න්න හැබයි ප්‍රතිඵලේ පැති බල හම. අපි බොහ මඩු ස්භාවයක් දක්කින මොකක් දේකට හේතුවෙලාතිබන්නේ කැන්නේ ඔඕුන් ඒ ප්‍රඥාව කරා යන්න අනුපස්සනාව නිසිලෙස්ස වඩල නැද නැත්තන් මොකක් හේතුව වෙලා තිබන්නේ ඇත්තට බක තමයි. යෝ නිසූ මනසිකාරය නිසිලෙසම පිහිටුුවගන නෑකන එක මේ අදහස ඒවගේම සමාට තමාට උපදෙස් වාඩිවෙලා පැබාගේ හැමරකට චිත්තඒ එක කරතාාව වෙනවා කියීම අපි. එතකොට යාට මාර්ග පරතත්යක් ඔයි පහලවෙලතියන්නේෙ වැදි උපදේශනයක් දුන්නොත් එයයා මම් මුලා වෙනවා. සමහරෙනකු හිත හොඳ ඒ ග්‍රවෙලාදනවා ඒයාට ඉෙර ප්‍රශන දැ හොඳින් හි ඒකා දරවෙල්ලතින මං ඊලඟට මොකක්ද කරන්න. ඊලංඟට මොකක්ද කරන්න කියෙලක කිය ආන්න උපදේශය ගන්න කෙනෙක් නෑ. ඒකත් එක්තර විදිහ බලපම දැික නිච්‍යාු පසන අනත් අනු පසන දුක් හනු පසන නිබිධානු පසන විරාන පසන නිරෝධානු පසන එවට ඒකින් අර අරකපු සප්තා අනු පස්සනාවන් වඩන කොට ඒ අනුපස්සනාවන් හටහා ඊලට යන්න තියන පේවර මොකද කිය කාරනාව. කියා දෙන්නට පුළුවන් විදයේ දක්ෂ කර්මස්ථානාතර වන වහන්සේ හමුමීම තවශ්‍යයි දැන් අපි උදාහර කර නිබ්බිධනු පසනගේ නිබ්බිධානු කලි කියන්නේ අ මුංචිතු කම්මතා ඥානයකවගේ මිදනු කමැත්තන්නේ ජබක යමකින් මිතෙන්ට කැමතිවෙන්න එය ගැන අපි කලකිරුනොත්නේ ඒ දේ ගැනලකිරුුණොත්න ඒවත් පරිස කර බලා පොත්තු නොනවා කියෙනෙකන නිබිධාව කිල කියන්න එකට නිබිධානු පසනාව වුන හරරිට අවබෝධීින් වැඩුවොත් දැ මම මම දරුවතාරින දරුවකිර වේදධනාවෙන් කලකිල්ල දරුවන්ග තෙන නොැල කිිත්ක්ම් නිසා දරුවාතාරණක එකක් එකම පිටර්ථය දරුවන්ට අවශ්‍ය කරන අතින් යුතුකම් කරමින් ප්‍රියමනාපෝ දරුවන්ට ජීවත්තෙමින් හිතින් දරුවවා අතහැර ඉඩ පුළුවන්නන් අන්න එක තමයි නියම නිබිධනු පස්සවා ඒක ඒ නිබිදාය තුළ ුතුකමවක්කම් කරන්න පුළුව පුළුවන් ඒකම තමයි වෙන්න ඕනෑ. ඒකම තමයි වෙන්න ඕන. ඒො ලග ජීවිත ර්කයි ලොකොටර ජ ර්ථකයි ඒකන දරුව දහාලොත්න විීතන හම්බච්චායත් මාර්ග පල බල ජීවත් ඇගල ගන්න. න විශාකාාව වරුදු හත්තේද ෝවාන් පලට පත් වෙලලා දරුවන් තිස්දනකුගේ ම කොට බලග. ඒ ජීවිත දෙකම සාාරථගුණ. ඒම ඇති ගෙතකොට න් දල්ලගෙන තියනන්නේ ගන ප්‍රශ්මය ඇති නතිගේ නිසා මේ කාරණ හනකොට හොඳ අවබෝධය මහන් සහ. අවබෝධෙන් මහලා ඒකින් මාන්‍ය ඇතිකරගන්නවා දැම්මම දන්නවා කිය සහරදන් ඔය ඔබහන්සක පු කාරනාටිකාරගෙන ඒ ලියාගෙන සටහන් කරගෙන හරි ඒගෙන අවබෝධ දෙලබොට තවකිරකට කියන්න දැම්ම ඔක්ොට දන්නවාකය තර අතර වෙන එකත්තහනයක් ඇකට ඇතරමති අපි ධර්මදේශගන්හ කර හට වගකීමත් තියෙනවා තතාගත ධර්මය සම්ප්‍රේෂණය කරන්න මයි. මංහිතන්නන්නේ ගිහි ප්‍රධානතෙන් බාහන්න ඕන බන කියන්නනවේ. තල ාමක ික්ෂට වැඩද ක්ත්වනක තමන් ක්‍රියාත්ම කරගඩත්තෝන නි තැර කියල දෙන්නත්වෝන. ඒ නැතුව ගීහෝ යන්තන් ජුටත් දැනක ොඩත් දනගත්තගේ පෙන්න්න හත තන්තිනවා. ඒම ඔබිට ඕන කරන්න හම්බේනවා. එදිසා එම බන කියන්නනනවා කියෙනක හරි අමාරු වැඩක් තා දේවදහසූත්තේ ආයි කියවන්න භික්‍ෂුණුහන්සලට අනතරවතාල ක්‍රමවේදය අනුව කොච්චර බයන්කර දදද බනකින කියෙනක් ම මේලක ද පිත්ක් දේශන කරන කොට එක නමක් හැම වචනය වාරදන. පො ලාග මකෝ පව්කිර හිත නැද්ද. හරියට කියන්න හරිට බලන්ද. එක පිරිතකට ගිල්ල පිරිතක් සජහයනා කරන්න කලින් පූරු සූදානමකඒේ පිළිබඳු ඇතිකර ය ඇට ෝදන් අබට දේශනා කරන්න තියන්නේ බත්තාන් සන්ස සූත්‍රය මං කල්වේ ඇතු ඒක කියවවා නොන්න තැන් කලින් කියෝපපු හොඳ පරිචත්තියෙන් ඕොන දේශනා කර නත්තැන් පැටලෙන. ඒමහර්විතගන්නව පෞවකමා කරගන්නව වගේ දේශනා කරලා පන්සිල් අරගෙන හෙමැත්තම් ගාතාතජායනා කළ වන්දනාව කරලා. අග මට මග්‍ය අතින් සිදුවුණු හිතන්කයින් වචනින් සිදදුනියම් වරදක් වේෙනම් එකට සමවෙන්න කියන අර්ථයෙන් වන්දනාකාටවස් ඔක්කොමිවරයි එහෙම කරනවාරන හොඳයි ඇබැයි ඉට හා දෙයක් තිේන වටනක හදුත් බව දිසා අඩුල් හුණුකං මෙන්ඩ පොලුව. ඒ ආයි තිසංවරේ පිහිට හොඳ කාරනාව න. ලොකු අද දන සමාවන්න්න ක කියල හරය නෑනයකද තමන් හදාගන්න ඕන තමන් හදාගන්නඒ ඒකට තමයි මේ බන කියල දෙන්නේ වඩෙස පිහමුතු දෙන්ගෙතකොට ය ප්‍රඥාව පිල්ිබඳ වහන්සේ පත්ලලා ප්‍රඥාප පටොත්වේ පිල් බඳ බහන්සේ ොස් සාකාරයකනේ පිල්ි බඳව අු පස්සන හතෝසය පැදිලිරට යදන. තැ එතකොට බොහන්සි කිවගේ විපස්සනාව තුළින් සෝවාන් සකදානාගාමී අරහත් පල විමුක්තිය ලැබෙනවා කියෙන කාරණය. අපිදැ දන්නවනිැ සෝවාන් මගයිදලා පලේදක්ව යාදී කොටගත්තු රහත් පලේදක්වාම විපස්සනාවසේ ඉතගොඩනැන් වෙන. එතකොට අපිස්න් වහන්සල් ඒ ඒ ලබාගන්නා වූ විමුක්තිය වන තම් අරහත් පලයම සදහයෝදාගත්තු විපස්සනාවමද හේතුවෙන්නේ ය ඔබහන්ස කියපු සිව් පිරිිසිබියා පත් භාාවය. දැන් අපි බුදුරජාණන් වහන්සේරත් වැඩින්න ැකිවනේ. හසන්කයේ අටා සන්කගේ සෝල් සාසංකේ වසසින් පෙරම්පුරන්. ්‍රද්ධාතික ප්‍රඥාතික වීරයාාික වසිනුත් වටන ව දරුහ. එතකොටට රාහතන් වහන්සේලා කොටත් දෙකයි. සාමාන්‍ය මටමේ කෙසුන් සන්කට රද්බයි ලබගත් උත්තමන් වහන්සේලා උන්හන්සේලට උන්තල පරමිත පොරලතින හත්බාව පිටි පමණයි. කෙනෙක් සිව පට සිව පිලසිපත් මහරත්බව පාතන කරනවා කියන්නේ ඉට ප්‍රබ මටේ පාරමිතා ධර්ම දම් පරට කරන්නේ. උදහරණ කොසි කත දන්දීම තුළින් ලබන්න ෝපින රහත්භාවට හේතුයි. ශරීරංග දන්දීමේ පු්‍ය ශක්තිය සීපල් සිම්බියාපත් මහරත්බවට උපකාරයි ප්‍ර්‍යධර්මසින් ප්‍රක්තිය වෙනවා ආංෝයිටික තමයි ඒ දෙක තින වෙනස ම මේ අහන් හිට පුකාරණාව දමය ඔබහන්සේ හඳුනාගෙනම කිවේ සද්ධාදික වීරයාදික මේ අධිකොට බුදුවරුන් ඉන්න එතකොට ප්‍රඥාව කියන තැන පමණද තිමවෙන්නේ කියන කාරනය. දැන් එතකොට ඒ ඕනෑ මතනකදී සිව් පිලිසින්ේ භ්‍යාභාාවට පත්වෙන්න ඕන රහන්ේකට ළුව පුළුව ඕන රහන්සනකට ළුවන් ඇැයි අයට විශේෂගුණ ප්‍රගණ කරල පාර්ථනා කරලා එවිනි ප්‍රබද් මනතාහසාදාගෙනක. ඒ ෂ්ක දර්ශකව රහතන් වහන්සේලා න්න වාදිකොටග ඉන්නවන. එතකට විදර්ශනාව වි පර්සනාව හරරියට වලතින ක්‍රමේද මයි උන්හන්සේලාගේ ප්‍රඥාවේ භවය. අවශ්‍ය කන දැන් දහර පටගත් පවැඥනයක් කියේ ලහිතමක මිරිසට හතන පරිප්පුයකයි කිරිදාාලා හදන පරිප්පකයි දකක්න කිරිදාල හදනවරප්පගේ ගොුණේ වැඩි. වෙලා වැෑන අයක හරි වැඩ ගොඩා ඒකත් හරි. නව මිරිසට හදනකට වැඩ අඩයි. ස වැඩ දෙකම් පරි පුතමා එනිසා රහතන්හන්සල් කිවත්ේ වගේ සාමාන්‍ය රහත්භාවේ ස පට සම්බිදා හිත රහත් භාවය කියනක දෙක් ද ඉස්සාම වන්න ඇේ සැරියුත් මහරතන් වහන්සේ ප්‍රඥ්‍යාවත භික්‍ෂූන් වහන්සේ ලාතර ර පතුේ දැන් අප හල යන බක්වල මහරහතන් වහන්සේ දේශ කරලමන හැකි ඕ ධර්ම එතකොට රහත් භාවේ ැන ප්‍රඥාවට උත්වේයනුව දැ ඔ බහන්සේ පත් කරන්න ඒ හැරුණු කල පලයහි එනස හිතේ වන්නසට ලොකු වෙනනි සක් බව රත් බව රහත් බවමයි. දේශනා දේශනා අර්ථධර්ම ශල්ල දේශන කෞශල්ලිතාවේ කියෙක අර රහත වහන්සට ප්‍රබලයි කාඩද සීපල සියපක් මහරහත වහන්සේට වහන්සේ මක් නිර්වජනය කනකට තෝරනකොට හොක් කල් ගන්නවා ඒ වටනේ තෝරන් පැදිි කර. ඒතරම් ප්‍රබලෝ උන්හන්සේගේ මේ ජාන සම්බාරය නැතම් ප්‍රඥාව සම්බාරය පොළුල්ලෙස වීදී ගේියකක් එම යඹුරට ගියකක් පලලටත් ගැමුරටත් ගේ ප්‍රඥාවක්. එරි සතමය රර්ථ නිපත්තිය හොඳින් ගොඩදගන්නට පුුවන් අපිද ගැඹුරු කාරණටයක් කතා කරනනි සාර සරල පැත්තරත් එන්න වන ොහන්සේගේ දේශනාව කොසල් රජුන්ගේ හීනා අතරවවාසාහහිනය මුලින්ම පැදිලි කරන්නට ඒදනීට මත්තයෙන්දේ ශාසන පරිහානය ගැන අ කතා කරනව විධ පැති ඔස්සේ. ශාසන පරිහානයට භික්‍ෂූන් හන්සේගේ ක්‍රියාවන් එම තංචරයාවන් බලපානවාද පිහමුදුරලන ොදම හෙමහන්නේ. අදමන් ශාසනය විලෝපිකයන් බොහෝමයක් අපි දකින සමාජී. එතකොට ශාසනය ගැන කතා කරනොට අනේ ශාසනයට වෙච්ච දෙයක් කියලා. මටමක ඇතිලා තිබෙනනම ඒ පෙර දිනක දක් භික්‍ූන් වහසේ දෙනමක් ආසනදක වැඩහිඳදමින් ධර්මය සසාකච්ඡා කරනට වඩ. ඔඕුනොවුන්ගේ පස්පර්තාාවයන් පිළබඳව. ගැටුම් ඇති කරගන්න ස්වභාවවි ධර්මය පිළිබඳව වාද කරන්න සභයක් අපි දක්. මේ මේවා ශාසනයේ උන්න තියටට දිහේතු වෙන්නේ. මොකද ඒ අර්ථයන් තමයි සමාජගත වෙන්නේ. ශාසනයේ පරවාද බිඳල දස්්‍රී සත්ධර්මී වටිනාකම් මතු කරන්න කර දේවල්. ඒ ඇත එහෙමද වෙන්නේ ශාසනය පිළිබඳව ගර්හා කර ගැනීම මෙහම ත පහර ගැසීමම් පෞද්ජලික දේවල් තාරින් භික්ෂ භික්ෂු හසේ භික්ෂ හස අතර ැටුම් ඇැතිවීම ශාසන උනතියට හේතුවදද පරිහාණයට හේතුවද. රජු කෙටි පිළිතුරතම සාහසරය පරිහානයට හේතුවෙනවා. නමුත් අනි පැත්තෙන් අ පහරද විලාශය හ තමන්. රත්තුකන්සන පරවම්බණ කප තමන් උසස්වීමේ හෝ අනිත අඇය පහත් කරනේ මම තමයි සියල්ල දන්න අනිත එක් නමකුත් දන්න නතික්නේකෑ දුරුවල එක්කනකෑ වැරදි බන කියෙ කෙනෙ මතයි හරිබණ කියන්න අද වශේ මන් නිස්පත වීමේ ප්‍රාර්ථනා ඇති කරන කන නම් ඒ විශාල සමාජ පරිහාානියක් ආගමික පරිහාායක් ශසනික පරිහාාණයක් ඒක නමුත්. ඇැූ ධර්ම ස්පතු කර ගන්න බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනාවෙන් දෙනමක් ේවා සිව් නමක්කව ඒවා එකතු වෙලා ධර්ම සාකච්ඡා කන්නවන ධර්ම සාකච්ා ධර්ම සාකච්චා විවාදනමේ. ධර්මය සාකච්ඡා කන්නවාන එතන එක තැනක භාගතුහ දේශනා කන්නවා අදහස් අදහස් අතර ගැටීමෙන් තොර සත්්‍යය මතුනොවේ. ඒ ඒ මටඕන දෙනගන්න ඒ අදහස් අදහස් අතර ගැටීම ප්‍රධහන වේිකාවකද වියුත්. අදහත්තත්තර ගැටීම ඇතරම එකකො බහුරත්තරයක් බදධමත් මනිසුන්ට ජාතය තරුම්ගන්න පුලුවන්. එක නමක් හිතා මතාම ද මිනිඳනාගසේන කතා පෝත වගේ සමහරට කෙනෙක් කත්වය දැනගනම ධර්මය හරියට ඉස්පත කරන්නඕ නිසා ප්‍රශ්නහනෝ දැ සහර අස්ථතින බුදුරජාන්ක දේශනත්තයක වලකොට ස්වාමීණී වහන්සේ පලවිනිීින්කිපු කාරණීම මට වැටහුණනා ඇත්තමගත්ත කියලා. ැොත්ම මේ ආපහවා පො නොදන්නෝගේ ඇහුවේ නැවතනවත් බහන්ගේ හට අධ කරගන මට මේක අහන්න දැනගන්න දෙට කැමැත්ත නිසා අන්න එහෙම විවාද වෙන්නට පුළුවන් එහෙම විවාද වෙනේ ඇතුළ ධර්මයට අනව අරුත්තක් අරුුණැල්ලක් එකතු වෙන මේ ගිලින්න ධර්ම කොට්ටාශන ඒ ඇරෙන්ද බලාපොරොත්තු වෙන්නේ පාර් ගැසීමනන් තව කෙනකුට එයා හෙලා තලා දැමීමනම් එතන තමයි සාතරිික පරිහනිතියෙන්න්නේ ඒ අද මේමනකට ඇවිල්ලතියන්නන්නේ මේවා එකකට ප්‍රසිද්ේදිකා වෙනවේ සාකත්‍ය කල ුත්ත. ෞද්ගලක ොන ගහල ඉල්ලතා කරන්න. ඒ භික්ෂූන් වහන්සේලා භික්‍ෂූන් වහන්සේලා අතර සමගයක් ඇතිකරගෙන තිබෙන ගැටලු තිබෙනවන මුඋන්වහන්සේලා එක්තැනකට සාමූහිකව එකට එකතු වෙලා. ඒ පිබඳු සාකච්චා කෙන්න්න වානන් සමාජයට හරිදේ හරිදිදයටට ගින්න පුළුවන් පහ පුළුවන් එක සංග සාසනය තුළ සංග සමූහයතුළ නන් භික්‍ෂූන් හන්සේලාතර ඒ බදධතාව පිළබඳ පශ්න පෙන්නෙද ඇත්තටම එක නැතිකම ලොකුම ලොකු ගැටලුවක්නේ සමක්ගානන් තපෝ සුගෝ කිවන්නේ සුකා සංගස් සාමග්‍ය කිව්වන එතකොට මහනනී මටතියන එකම සැපේකවා මගේ භික්‍ෂ සංගය සමග වෙන එක අර ඇතුර ාන්නේ තටික් තුර කරලා ඇතිවෙච් ගැටවේද බතුහන්ගර වටියාන පජවනයට තෙදිකිවව මං පළවිෙන වතයාවද කලා දෙවන අතයවාද කළ තුංගතවාද කළ සමකි සම්පන්න වෙන භික්‍ෂූ එක මගේ වාසයක් නෑකි. එනිසා බුදුරජන් වහන්සේ පලාගිහින්. මේ වෙනකොට. හේතු මොකද සමකි සම්පටකක් නෑ සහ ෙ ිකාය ේ ද මා ෙක් දැන සෙන් ද. සමහර කැනෙක් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වශයෙන් ධනත් දුපත් වශයෙන් සංගහ බැදලලා තින්නේ පක්ෂ විපක්ෂ වශයෙන් ෙදල ප්‍රධාන වශය ලොකමහ ලොකහාන එතකොට මෙන්න මේ තත්ව ඇතේ සාහනක පරිහාන දකන තිල තමයි දේශනාව හග ඉන්න කොට පක්ෂ පක්ෂ වශයෙන් වෙැදීමත් එක්කම වහන්සේ කරණාවක් කලා දැන් එදා රජ්ජරුවන්ගේ ඔළුව කෑවේ වටේ හිට පයි කියනෙක් මේක මට ක කියනකොට තක්ුණන ඇත්තටම. අපිත් කතා කරනවා සිිටම් චේන්ජික් කරන නං හරිකි කියල් සිස්ටම් චේන්ජික් කරන්න නං වටේ උන්ගෙන් ප්‍රවේ සම්වෙන් න කියල බහසකිවා. ඇත්තට මේ උපදේශ කමණ්ඩේ තොර වත්යෙන්නේ ඕ උපදේශක මණ්ඩලේ පදේශකයෙන් මොනවගේ වී දැන් එතන තමන්ට ලැබෙන ලාබය ලැබිලතියන ලාබය කොටිම කර යානවාහන පහසුකං විදේශරටරන්න සංචාරට තිවීශා ඒවගේ වියහිදන් රජේවින්දරනවාන. ඒ උපදේශක මණ්ඩලට ඒ ලාබලෝප මට ලැබුණනත් නොලැබුණත් මම කතා ක යුත්ත යුක්තියතුළ ඉඳට කතා කරන්න ඕන කියන රජු අදහස්සේ භික්‍ෂුණ වහන්සල ඉන්නවන උපදේක මණ්ඩලේ පාලකයාගේ ව හොඳ හොඳ වසෙන් අගේ කරනවා. වැරද්ද වැරද්ද වසය පෙන්නල පෙන්නල දිීන වැරද හදාගන්නාතුරු ඒ උපදේශක මේ පෙරමගේම පසහි පරකු අප හැදාමකගේ පසහි පරමකුත් කරනවා රජුරුවන්ඩ ලංකට වෙලා රජුරුවන්ගේ හිතදිනාගන්න උපදේදබන නෙවේ. ොලොතලයි ජීවන මිනිසුන්ගේ දුකැපකයන හොඳගේ අවබෝධයක් ෝන පපදේශක මණලේ ඒ තම ඇැන ගර ඉදිරිපත් කර ඒකනද ඔහොම ඉදිරිපත් කනවත අපි දකිනවා. හැබැයි පහු වෙලා එක අර ඔබහොන්ස් කිව්වාගේ මුලින්ම ලාබ නැත්තම් දෙන වර ප්‍රසාධටික මුලින්ම රජුත්් දෙනවා උපදේශක කියන්ට එ එකක ඒක බුක්ති විදිවා. ඉට පසේ රජට එකතු වෙලා රජු කියන්දයට හේක කියයාගෙන. ඇ දේක ප ද හ උපදේක ද ටයුතු කර ටි කාල ැ ස රජගගේ ද පේනකොට න ෑගහගෙන අනි පැත්තට ඇැල්ල අනි පැත්ේ රජුවෙන්න ඉන්න කියෙනට සහය දනවර විදිහටම. එතට මේ බලය පසු පස හබායන්න පිරිසකට අත ද ප ොට පදේශ ට දේ දේක ර . ලහු ාලක ්‍රබලවක නවාන ය දැන වාන මංකවනේ බිම්මට දමක කොහන්ට කියකි ඒකොට එයා දන්නවා දැන් ඊනකට මෙයාට බලය අහිමේනවා. සයාමාත්‍රික වශෙන්පේවා හවල්ල එක්රට තමයි බලය එන්නේ දැන් අතර යුක්තිය කතා කරටාවගේ අඩ පැත්තරක හිල්ල. එයාට වදිිපට්ටකංකරරයාගේ ගුණකිගේ ඒවේටිකවටරය කළ කටයුතු කරන්නේ හැබයි උපදශ කරනවේ අත්තන තියෙන ලා බේටික ලබාගත්ක හරි දැන් ඒටක අහිමේනවානේ. ඒයා අලග න්දල විරුද්ධ කතාා කනක එසා ය එලියට හිල්ල වෙන පක්ෂයකට එකතු වෙලා තමන්ගේ දහස ඉදිරපත් කරන්න පටන්ගන්න. එල්ල කැලි ිනස් ි එක එකට දැන් ඇත්තන මේ ඔබහන් සිට දෙන්නද මේ රට සිිටම් චේජ්ක් නැතම්ම තියන කමට වඩා වෙනස්සූ වරූපයක් කවශ්‍යයි කියලා. එතකොට ඒ සඳහා සාමාන්‍ය ජනත වන අපිට මොනුවගේ කාරිභාරයඇත තියෙන්නේ. දැන් මේ ඉතා කඩේ අවස්ථාවක්න තව වර්ෂ කීපයකන්. පහුගේ කාලේ ගෙවීගියා ප්‍රාධශ සභාඋනුසුම දැන් ඊ නඟට එන්නේ ජනාධපතිවරණ උුසුම අපි දැන් සිහිනුවනින් බලා ඉන්න ඕනෑ අප පිටට පහුගේ කාලේ මකද උනේ දවත් දෙකේ තුනේ එක තිකට පොලින්වල හිටියා ඒවගේම ආහාරපානව ලොකු හිංගයක් ගේම ලෝක ඉදිරි බංකොලොතු රට බවට මේ රට ප්‍රකාශයට පත් වනා හ දෙක. ආහාර ලබාගැෙන ඇතම් ආහාර හිංගතාවයෙන් පිල් රටවල් අතර තිබෙන රටවල් මූලික හයාතර දෙැන් ලංකාවත් ඉන්නවා. ඔවු කමක්කමින් උඩට එනවා උටේනවා. එතකොට බිම්මට්ටම ඉන්න සාමාන්‍ය සිවිල් පොරවැස්සිය හැටියට. අපි ඊළඟට පත්කරගත යුත්තේ කවුද. දැම් මේකොල්ලෝ කරන්නේ චන්දයක් ආසන්නයනකොට බඩු පිදෙනවා. සන්ධයක් ආසරන්නකොට බඩු ගණන් අඩු කරනවා. නිට එනිසා මිනිස්සුන් කියන්නතින්නේ නොමුලාාව ක්‍රියාත්මක වඩ මේ අද ලැබෙන දේගන්න නෙමෙයි අතේ ඉදලාට හිද වෙච්චද ගන්න ඒගේ මේ විදියට ගෙත් ආපහවාරයක් චන්ද ඉවරච්චකමන් බලන්න ආපහ බඩු ගිනි ගනන් වෙන. ආපහෝ සියලු පෝලිින්ක් හැදෙනවා. එනිසා මේවාගැෙන අවබෝධයෙන් නුක්තව හැබැෑට මරට කරන්න පුළුවන් පිසක් න්න යම්ගි අබෝධල් බාගන්න පුලුවට මාධද කියට බෑනට ටහැද. එනිසා සිහිනුවනිින් බලලා. ලඟඩවෙේ ඇත බලලා තීර ගන්න තමයි බිම්මටම න්න කරන්න හොවවැඩේ. බිම්මටම න්න අ ොද මාල් ානවස්ථපි දකිනැ පිහඳදුුව කන මජයේ දැන්ගේ ආර්ථිකර්බුදයක් තියෙන වෙලාව. තමන්ගේ මඩිය තරකරගන්නට හිතන හිතන ගට ො ුට් ප කන වස්ථාවන් ප අප දක්කිනව ිතර පිඳත් පොදවස තාවන් දෙක් යම්ය සභහවල. සබහාව කතාරනකොට බිත්තරයක් නි්පාධය කර ය ියද ැක් බැලූ හම එක තුනකව ගන්න පාතික මයි රඳ පොලට. එතකොට පේනම් මේ වෙලා උපක්‍රමයයක් ඉදිට තමන්ට අවශ්‍යතාවන් සපුරා ගැනීමට යොදාත්තු ව්‍යපාරික ප්‍රජාවක මේකත් පැත්තකින් කරන අකුල්ල යසහ රටගන හ තක්කිලමට . අනයෝ මො තරන් අහින්සි දුප්න් මිනිකො ගඩ න එක දනෙ පොිදරුවන් බිත්තරයක්ද න එතකොට අඩුමුදලට ගත්තත් වැඩිමුදරලට විකුණන්න. මිනිස්සොන් මොනතරං. ොහල පා සිදවෙ දපත් මනිහ ලා පෙලා පොිරක විපා මේක හැබේ මෙතින් පටන් ගත්ය ගන්නේෙම මේක ඉහල සිත පහලට ගලාගෙනන එක. දැන් මහසි පරිජාතකී වෙතේ කනේ රජවරු අආධර්මික වෙනක මත්‍රාමාත්‍යවරුආධර්මික වෙනවා. ඉකට හම ගගෙන් රට ලැසිආධර්මික වෙනවා අඩුගානය සත්තු සිවපාව පවා බොහොම ඔරෞද්‍රර භාවයට පත්වෙනවාගේන අදඒක එහෙම වෙලානේ මන ඉහලින් පටන්ගන හැෙන්න්නව එක. නිසා ඉහෙලින් ඉඳලා වෙනස් කිරීම අවශ්‍යතාවයක් තිබෙනවා ඒ කියලා වෙනස් වෙනකොට රටේ පහලයත් වෙනස් වේ වී. මොකද අපි සමහර කාලවල්ල රටේ ඉහළම පාලකයා බවට මෙන්න මේ පුද්ජලය අතමයි විරුවා කියලා නම්කරගෙන පත් කලේ එවැනි අපේක්ෂාව. ඒ තුළ අපේ හිතෙත් තිබුණන බොහෝ මිනිසුන්ගේ හිත්තුල තිබුණ දැන් රට චේන්ජවේ නැතත් වෙනස් වෙයි ඒකට හැඩගහෙන් පිස් සූදාන පාරක සිකරට් එකක් බොන්නදේ එකක් නැහැ එහම දැක්කහම. බොහෝ ගැටලුවලට මුහුණ පාන්න වෙයි. රට හරි ස්ථාවර ලස්සන මත් විදිහකට යයි කියලා හැබැ එක වෙනස්සුන්. ඒකැන්නේ ඔබහන්සි කියන කාරනාව ඔහන්සේ ම ද බුදුරජණ වහන්සිේ දේශනාවල තිනකාරණාව බහන්ස පැදිි කරවා. ඒ කාලේ දැක්ක දේවල් අද හරි. එතකොට මේ කොසල් රජතුමා දැකපු. සිහින පිළිබඳව එකන්න එක කරපු විග්‍රහය වර්තමාන කාලයට බොහෝම සමීපෝ දැනවා. ඒ දේශන මාලාාව තමයි අදීම් නිමාවට පත් වනේ ඉතින් මේ. නිමාවට පත්තුන් දේශනාමාලාව තුළ ලබාගන්න පුළුවන් නාදර්ශය වචනයකින්ද යහකින් විස්තරකරන්නට බරිතරම්. බොහෝ ලොකු වපසරක පැතිරී තිබෙන්නේ. නිසා අපි හිමින් මේවා කෙරෙහි නිසි අවබෝධයක් ලාගනම එම ලගත්ේමට පේීවිත වෙනස්කරගන්න ො වන් ට හ ර ොවිල් පවිල්ග ට පොඩ්ක් ගරන්නන හ ර පහන්ේ කිව ක පවුවට හවීම ගැන කතා කරන්න කොට. ඒ ොවිල් පවිල් වලින් වලදි පපිදක ති නව නැබිලිදි අවස්ථාව පහන්දේ ආරම්බේද පිළවුවන් සීපත් කල සහන් දන්. එ රබිඩි දීලා තමයි ොවල් පවිල් වලින් බූතියෝ ප්‍රේතියෝ පිසාාචයෝ සතුටු කරලා පලවාහරින්නේ. එතකොට ඉන් පස ඕ අම මට වනස්ක්‍රමේදය පිට යදදාගන්න පොලන ොද තම ොවිල් පවිල් කර අවස්ථාවි දකිනවා සමාජයේ ගම්මට ේද හ වෙලා එතකොට තුළුත් හ දරන්නේ. භූතයෝ ප්‍රේතයෝ පිසාචෝ එලවන් ප්‍රසාාචයෝේ ඒවගේ කොටා ශෙලවන්න නම් මෙන්න මේවා දෙන්න ඕනැ කියන නිතාන්ගන්නේ. එතවට එක හාරිීත ඒකට වැඩි වෙනස් ක්‍රමයක් තියනවා අපට ඔකට උත්තර කීපත් තින දෙන්න. එකක් තමයි යක්ෂ ප්‍රේත පිසාාච කුම්බහන්්ඩ මේ තිියලු සියුම් ශරරිරච සත්වයෝ අපි ගන්ධබ්බ කියල ඳුන්න ගම කොදනට ගන්ඩ්‍යයනු සුවන්දාග්‍රහණයකොට ආහාර කොට දීවත්වෙනය. එතකොට යම්කිසි ූතෙකුට ප්‍රේතයකුට පිසාාචයකුට ගුම්හන්නේකුට යකකට පෙරේතේෙකුට මොනහරි දොලපිනේණයක් දෙදන්නවන. සමහන්ට එයා ඒ ආහාරයට වශිකෘත වෙලා තාවකාලිකව ඉවත්තෙන්න්නට පුළුවන්. එතකුට අවශ්‍ය බුදුගුණාදී දේවල් කියන ස්තෝත්‍ර ගයනා කරන ඒ භූමිය ගෙදර ආරක්ෂා කරන්න පුළුවන්. ඒක තාර්ථකව පාරම්පර්ගව මේ වෙදකම නැත්නම් මේ හෙදකම හොඳට තේරුන්ගත්තු කපු මහත්තුරු කරන්න ඕනු වැඩක්. ඒ එහෙම අර්ථතාබෝ දෙයක්කඇතු කරන නේ කාගල්ලකට හ කිහිල්ල ඉස්සල්ලම් මු මුලදිිරන්න දුම්මලතික කල්ලගෙන යනවා. ඒසික කරලා පුරදදුුවෙනවා අරයක් කරල විදිය බලාගන්නවා. එ බලාගන යයා වෙනම දේවාලයක් පටන්ගන්නවා ඉරි පස්සේ. එතකොට ඒ කරන්නේ අරයගේ අර්ථ අබෝධයකින් නෙමේ ඒකනෙ බාහිරට කේකයි. බාහිරටකගේකයි දන්ත්‍ර හි අ්‍යන්තරවතය හිස්. ඒනිසා එබඳද අයිට අහුවිෙන ගැනයි ම විශේසින් කිවේ. හුගක් උංගක් වෙලාටම කාන්තාවයන ාස්තරහන්න්න. හත්තරට සියලු දීම රදින කාතාව මික් කපමහත්තය නෙමෙන්නේේ දැන්ය නිකන් හනවා මේ ඔයාට බෙහුඟක්ු මේ පිරිවී ප්‍රාණයකකින් කරතරනේද. එහමයි එහෙමයි ඒම නැන එහෙමයි කියනවා එතකොට මේ දරුවන්ටත් කරතරයි නේද. එහෙමයි දරුවන්ටත් කර තරයි එතකොට දන්න කවද කියරරයි කරදරකාරය මිනිියගෙන බලට ඇවිත්ත දැන් කවුද උත්තර දෙකම දුන්නේ අර කාන්තාවන්නේ ඉතින් එනිසා ඒයටෙන් අමනුස් සුදෝසයකුත් තියෙනවා. ජන්තරයක් දන්නත් තියෙනවා මේ එක් එන්න පුළුවන්යිද. අනේ එක්ෙන්න්න ම් බෑ දෙව් මෑණයන්නේෙ නැත්තැන් කහත්ත කෙන්න්න නම් බෑ එනම් මංක කියන්නද. මම නූලක් හදල දෙනවා එක පන්න පුළුවන් ඒ පන්න පුළුවන් මට පාිසිට දාල පන්න පුළුවන් දැන් තැඇනිවිදමක් අදහ පාෆිස් ට නූල දාලා පන්න න හරි කියිය නෑ. නවට දවසත්ික කරියනවා කිව්කෝ ඒ හරිියන්නර නූල බලෙන්නේ වෙේ. මෙමදර කටගහන යන්න බයි. නූල ගැන විශවාදයක නිසාලාගෙන ඔබලාගනන්න. එතකොට මිහත් නිසා අයියේ සා දවත් එකක තුනක් ැකන යි කටපාන්න පටන්ගන්න කමත කලලා ඒත් තරම යක්ක්ෂවේත වෙනවා. එක ඉතින් එ මේ යක්ෂ ප්‍රේත පිසාස කුම් බහ්ඩාදීන්ට ඒ කටයුතු කරදදි හරරි කෙනෙක් තරගන්න තමයි හොක් වැදගත් මංගේක සම්පර්නය ප්‍රතිශෂප කරන්නව ඒවාගේ පුරාතන විද්‍යාක්‍රම පුරාථන විද්‍යාක්‍රම තොයිල් පවිත්‍රම හරි ජාන්තිකරමය. එතකොටට ඔය සියලු දේට වඩා හුඟක් වටන්නේ දානමානය පිළිගන්නලා. පින්කමක් කරලා මියගේයට පින්දීව තම ඇතගත්ව ඒකෙන්ම තමයිට ඇත්තතම සාන්තිය දහන්නි ලබෙන අ ඥාතියා අප අපේ කතාව ගම ගොඩ කතාවට බන්ධනය කලා කියල සන්තෝසින්දයා බන්ධනයඇතුව ඉන්න. කොතනක හිටත් බන්ධය කරන්න පුුවන් පැරති ක බන්දන්න පන්ධනය කළොත්යයා දේශෂහතවන ේකල දිය බලන්න නිවා පුදුහන්ර තනක දේශනා කරවා. මියගේ ජාතෙන්ට පින් දෙන ගැනකලා චිරන් ජීවන්තු නෝ ාතීතේ සංහතු ලබා මසේ. අනේ අපට පින්දුරන්න මේඒ ගොලන්ට යහපතත් දියුණුවක් කඋදාපත් වෙන්න මෝන කියලා ප්‍රර්ථනාගන්න එර සාපයත් ඒ විදින වදින් ඇ්ද මේ ගොලටඒ මයි පට වඩ පිරිහි මෙ වනේද. ඒෙන මෛත්‍රී චේතාවෙන් ම හැමදම කරන්න හම දේම කරන්න මෛත්‍රී චේතනාවේ ඒක ඒකෙම එකගලො නිහස් කරන්න පුළුවන් හොඳයි අප. ද ඩස හන නිවට පත්රඒ සඳහා නිවාාවට පත් කරන මොහොත සිදුකිරෙන පුං්්‍යාන මෝදනා සිදු කරනට ඔබහන්සේට ආරාධනා කරනවා. සදහැවත් වාසනාවන්ත ගුණවන්ත පින්නතුනී අදත්ත අපි සුපතුර ලෙස සිව් පසලාබහෙන් පූද පෝෂණය කළ නිරෝගි සම්පත්තිය වනේ මට අවශ්‍යයක නැප උපකාර සම්පර්ණ කල පින්න තු අතරෙන් කීප පලට පොන් ්‍යයා ෝදර පරොතුව වන්න. ර න්ග පන්න හත්ම ුම් සෙවන පන්නවල බලංගොඩ රු පෙල් ක්ෂ ල පැන පපුජා කරමින්. බහවයට පත් වෝ අගෝරිස් විධාන ආදරණී පේතුමාණන් වහන්සේට. ඔෝගේම චාලිං ග්‍රන් සවති ආදරණිය මෑනියන්ට රමනි පුෂ පලතාා සොහවියටට නිමල් ජයදේව සහුරට පින් අනමෝදන් කරන්නට බලාපොත්තුවේවා. ඒ උත්තම ප්‍රාර්ථනනායරීම සිද්ධවේවා කුම් රතුංග පින්වත් මෑනයනනි. ඔබතිමගේ සකළ ප්‍රාර්ථනාවන් ජීවිත ගමන තුළ සිද්ධවේවා. ඒගේ ලොතුරු හන සිල්ලට සිිුල් පරමිතාවවා ඔබතුමේ තුළ සෞදර සෞදරයන් දරමුණ පුරන්ට ධර්මමා බෝධය සඳහත් දෛර ශක්තියයි ප්‍රාථනා කරතිබෙන්නේ එක ඉතා උසස් ප්‍රාර්ථනාවක්ගේ පැත්මේ සේම ෂටවේවායි මද මළු හදීන් සෙත් ප්‍රාතනා කරනවා. එවගේම විජිත ්‍රහන් මහත්ම දීපිකා මීගොඩ මහත්මය අංක පහන්ගේ මැඳලන්ද බැලු මහර බදුන්ගොඩ සිට මේ පූජා ොහොමේ අනේකප ප්‍ර පප ප කාරම ර. ක பजा ක. ठගේ විද्याල ප प्रकार थක कि. சഎ விजසි டு நிரோ ச త ක . ැගේ விதா सा பி . மகா அங்க வி . ප්‍රා කරන ගේ ිය දරුව තු ියල දරුවන්ගේ සස් පල ප්‍රතිිඵල රවා ප ාරම ර්ක වෙ න්නට ප්‍රාථන කලතින පසවී දින ුසස් කලේ ගගේ පැවත් නාව මංහිතන යි ප්‍රතිපලේ අධ්‍යාත් ශ හ කිය ල් ්‍රා කල ති. ඒයගේම වසරතිස් කනක් පූජා ූමියත දායකත්ය සපේපු. ගම් ප හ ශ ගි අම සිංහ. ස ප්‍රති කාර ැ ද ා ති න. ගේම පල් හෙමන්ත පින්වත් මත්ම අංක හැත්ත හතනට එක මරපොල වයගඩ සිට මේ පූජා බූම මහදැන් පවත්තමින් විශච බර පැක් පූජා කල්ල තිනවා. ොළොස් පිරිකර පූජ කරලා. ඒතුළින් ලබාගත්ත කුසල සම්පත්ති බලේ යි වසකර පෙරාභාවි පත් කුමුදුුණනික අගවත්ත විශ්ලාාමලත් ගුරුමණයෙන්න් හා වරායි අධිකාරයේ සේවේ කළ ප්‍රේමදා සපියන්ට පින්න්න මෝදන් කල්ලතිනවා. ප්‍රේනුකාදුව චම්පාදුව මින්දපුතා චමින්න්ද පුතු ඇතුළ. නෑදෑ හිතවතුන් ඉක්මන් වේක. ධර්මාවබෝධය ලැබේවායි. ආදර ගෞරුවෙන් ප්‍රාථනා කල්ල තිනවා. ස ල ප ති ංක තිස. ්‍රීපතිීමාවත වතු ගෙදල සිට රපය පනත් හතක පමණ වියලිය හර පූජා කරමින්. ආරේ කාන්තනම් ආ රත්නම් ව පුර ෂ සන්ද ප තා දක් නොගේ ස හයා දර් ප ාතන කල්ල මල් කාන්ත ද හ සමන්ත සිල්වා බැ ුව ල ගේ ද ස ප ල ා. ගේ. ර ග හත්ම රල්ලත්ත යක්ැකල ප ජාබූමිට වස තිසි ගනක් පුරාාවටම දායකර ස පු දායක පවලක් බලාපරොත්තුව ජනවාරිද හතරන උපන්දිරි ැමරු ආදරනීිය සාහස්පුතාට, ඒවගේම ආදරනිය දෝනිට ඉදිරිකටට සාර්ථ කරගැනීමට ආශුරවාද කරන්නට, අම්ම හැට තාත් හැටට තා්චම හැටත් පලාාතන කල තියෙනවා එවගේම අබාේයට පත්වනු ආදරනය දෙම උපියන්ට ඔකගේ මාදරනීිය අපේ උදිත් පුතාගේ. තු මවපියන්ට ොගේම අභාාවයට පත්වුණු ශාන්ති සෞදරයට සංසරකත සිඥාතිීන්ට පින් අන්න මුතන් කරන්නට ඒ සකළ ප්‍රාර්ථ ඒ ගරිමිෂ්ට සිද්ධවෙේවා. මමානිවනින් නිවීයන ගමනට මේ කුසල් පාරමිතාවේවා කියල පාත් සසා සාධෝ සතු. එයා ශිර්වාදයයක්ත් සමගපී, මෙැනැත් පාමුල නිමමාරන ොතේ සුපුදදු විදියට මොට සිහිපත් කරනවා විහාරස්ථාන දුරකතනංක, අපි පූජනය නෑයි කාමුදුරව වාන්සගේ දුරකතනංකේ බිඳුවයි හතයි එකයි හතරයි දෙසය විසි දෙකයි හටසය හතලිස් හතර ඒවගේ ම කාරයාලාංකගේේ බිඳුවයි හතයි බිඳුවයි දහතුනයි, දා හතරයි හයසියහ විසි පහ. ර ර ට තා කරල ේ හන්සේගේ ප්‍රති ට තු රස් ාන ම න ඳ ැ ප්‍රති ඳ ක ැ හි ප ර න්න ං කා ැ ්‍රී දර්ශ ධර්ම න රන ම ගෙනනමට දල් බැ ගේ ස් තුනයි සි දෙකයි හ හැත් . ස්තුුණ අයි විසි දෙකයි හත්සේ හැත්තාට ප්‍රියාගන බැරිුුණ අට නැත ෙම්බන නලිකවටගේල මේ දේශනාව සාකච්ඡාාවවශ්‍රවනය කරලා. අවසානයේ දී ඒ මේසිහිපත් කරපු අංක නැවතත් සටහන්රගන්නට හැකියාවත් යව ගත්සේ ප කරමින් පෝජනය වදනීය අපඒේ කැටවල හ මාලෝක නායක හාමුදුරන් වහන්සේ නි දුක්වේවා නේරෝගීවේවා තිිරිකායිශප හමුදුරන් වහන්සට ලැබේවා මේ උතුම් ධර්මාව බෝධය ගෞතම සබද් ශාසනයමුන් වහන්සේට ලබේවා ලබේවා්‍ය ප්‍රර්ථනා කරමෙන් මෙ ෙත් පමමුල නිමවට පත් කරනම් හමදි ට තිරවන් සරණ.